අය බොන් පුතේ හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි අපි ගිය සතියේ පුතේ අන්තිමට කතා කරා විද්‍යුත් තැපැල් ලිපිනයක් ගැන. එතකොට අපි කතා කරා විද්‍යුත් තැපැල් ලිපිනයක කොටස් දෙකක් තියෙනවා කියලා. එතකොට විද්‍යුත් තැපැල් ලිපිනයේ කොටස් දෙකක් තියෙනවා කවිජ. කවිජ මොකක්ද විද්‍යුත් තැපැල් ලිපිනයක තියෙන කොටස් දෙක? කවිජ හරි කවිජ අයින් වුණා මං හිතන්නේ. හරි විද්‍යුත් තැපැල් ලිපිනයක පුතේ කොටස් දෙක කවිජ ඉන්නවා. විද්‍යුත් තැපැල් ලිපිනයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පරිශීලක නාමය. ඔව් එකක් අනිත් එක ඩොමේන් නේම් කවිජ මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් මේ පරිශීලක නාමය කියලා කියන්නේ අපේ නම ඒක අපිට කැමති නමක් දෙන්න පුළුවන්. අනිත් එක වසම් නාමය ඩොමේන් නේම් කියලා. ඔය කොටස් දෙක එකතු වෙලා තමයි විද්‍යුත් තැපැල් ලිපිනයක් නිර්මාණය වෙන්නේ. අශේන් සාමාන්‍ය තැපෑලෙන් යවිය නොහැකි අකුරු පින්තූර චලන රූප කටහඬ යවන්න පුළුවන්. ඔව් යවන්න පුළුවන්. ISTU 1500. ISTU 1500. ISTU 1000 අර කියන්න. ISTU 1645. මඩන විද්‍යුත් තැපෑලේ වාසි ඕනේ සාමාන්‍ය තැපෑලට වඩා ඒ විද්‍යුත් තැපැල වාසි කියලා. අපි ගිය සතියේ පුතේ ඔයාලා ලිව්වා නේද? නැදිල් නැත් අපි ගිය සතියේක ලිව්වනේ. ඔව් හරි. හරි පුතේ අපි අපි කියව සාමාන්‍ය තැපෑලෙන් දැන් අපි යව්වට පස්සේ අපිට ඒක ඔප්පු කරගන්න බෑ ඇත්තටම යව්වා කියලා. හැබැයි අපිට විද්‍යුත් තැපැලකින් යව්වම ඔප්පු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර සාමාන්‍ය තැපැලෙදී අපිට යවන්න ගියාම ලොකු මුදලක් වැය වෙනවා. සමහර ලාට ඒක දැන් මම ආද රෙජිස්ටර් පෝස්ට් එකේ ලෙටර් එකක් දැම්ම රුපියල් 75ක් ගියා ඒකේ පොඩි බරත් එක්ක. එතකොට අපිට ඊමේල් එකක් කරා යවන්න ගියාම එහෙම කිසි ගැටලුවක් නැහැ. යවුව බවට ඔප්පු කරන්නත් පුළුවන්. ලිඛිත සාක්ෂියක් විදිහට මේක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඔය වගේ වාසි තියෙනවා සාමාන්‍ය තැපෑලට වඩා විද්‍යුත් තැපෑල භාවිතා කිරීමේදී. උතර අපි අද කතා කරනවා කොහොමද ඊමේල් ඇඩ්‍රස් එකක් හදන්නේ කියලා. ඇත්තම ඊමේල් ඇඩ්‍රස් එකක් හදන විදිය ඔයාලගෙන් අහන්නේ නැහැ. ඊමේල් ඇඩ්‍රස් එකක් කොහමද හදන්නේ කියලා. හැබැයි ඊමේල් ඇඩ්‍රස් එක ඊමේල් එක ඇතුලේ තියෙන කොටස් කීපයක් ගැන අහනවා. දැන් මම ඊමේල් ඇඩ්‍රස් එකක් හදන විදිය සම්පූර්ණයෙන්ම මෙතන කරලා පෙන්නන්න නැහැ. මම පොඩි වීඩියෝ එකක් ඔයාලට පෙන්වන්නම්. මමම කලින් කරපු වීඩියෝ එකක් ඒක YouTube එකෙත් මම දාලා තියෙන්නේ. පස්සේ වනම් බලන්නත් පුළුවන්. ඒත් අපි සාමාන්‍යයෙන් පුතේ විද්‍යුත් තැපැල් ලිපියක් භාවිතා විද්‍යුත් තැපැල් භාවිතා කරනවා නම් අපි මුලින්ම කරන්න ඕනේ අපිට ඊමේල් ඇඩ්‍රස් එකක් හදා ගන්න ඕනේ. එතකොට අපි හැමෝටම ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙන්න ඕනේ. ඊමේල් එකක් යවන්න නම් එතකොට අපි ඊමේල් ඇඩ්‍රස් එකක් හදන විදිය මම මුලින් පොඩ්ඩක් පෙන්නන්නම්. එතකොට ඔයාලා දන්නවා අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ඕන අනිවාර්ය මෘදුකාංගය කවුද? අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න අත්‍යවශ්‍ය මෘදුකාංගයක් ඕනි. කවුද පුතේ? අත්‍යවශ්‍ය මෘදුකාංගය දැන් මම මේ ඕපන් කරගත්තේ යා. අපිට අන්තර්ජාලයට සම්බන්ධ වීමට අත්‍යවශ්‍ය මෘදුකාංගයක් ඕන. ඒ මෘදුකාංගේ නම මොකක්ද? ඔබට මැසේජ් දෙකක් විතර කරලා තියෙනවා. මට ඒක බලා ගන්න විදියක් නැහැ. මැසේජස් පෙන්වන්නේ. හරි. අත්‍යවශ්‍යව හරි. දැන් මම මට පෙන්වන මැසේජස් ටික වෙබ් බ්‍රවුසර්. වෙබ් සර්වර් නෙවෙයි. වෙබ් බ්‍රවුසර් Google උත් නෙවෙයි යා.
Google Chrome කියන්නේ web browser කෙනෙක්. ඔතන විභාගෙදී අහුවොත් නම ලියලා හරියන්නේ නැහැ. එයාගේ උදාහරණ ලියලා හරියන්නේ නැහැ. නම ලියන්න ඕන web අතරෙක්සුව. එහෙම නැත්නම් web browser කියලා. ඉතින් web browser කෙනෙක් open කරගත්තා. web browser එකේ පුතේ මෙන්න මේ උඩම මෙන්න මෙතන තියෙන තීරුවට අපි කියනවා නම. web browser එකේ මෙන්න මෙතන උඩම තියෙන තීරුවට අපි කියනවා නම. මොකද්ද? web browser එකේ මෙන්න මේ උඩම තියෙන තීරුවට අපි කියනවා නම. address bar අපි web address එක එහෙම නැත්නම් url එක type කරන්න යන්නේ එතන. එතන type කරන්න නම් පුතේ අපි url එක හරියටම දැනගෙන තියෙන්න ඕන. හරිද අපි address එක url එක type කරනවා මෙන්න මෙතන උඩම. එතන මම type කරනවා www.google.com කියලා. හරි www.google.com කියලා ආවම මේක click කරනවා. එතන මෙන්න google කියන එකට ආවා. මේ මේ දවස්වල පෙන්නනවා මෙන්න මෙම game එකක් මේ තියෙන්නේ. හරි ආ පොඩා වෙනස් කරනවා කාලෙන් කාලෙට. අතනම Google වලට ගියාට පස්සේ පුතේ මේකේ දකුණු අත පැත්තේ උඩම තියෙනවා. දැන් මේකේ දකුණු අත පැත්තේ උඩ තියෙනවා. මෙන්න මෙතන sign in කියලා. අපිට sign in එකට යන්න පුළුවන්. එතකොටත් email එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපි යන්න ඕන Gmail කියන එකට. Gmail එක්ක අපි Gmail වලට යනවා. Gmail වලට ගියහම මෙන්න මේ වගේ පෙන්නයි. චුටි වෙලාවක් ගත වෙයි. දැන් තමම කිසිම Gmail account එක log වෙලා නැත්නම් තමයි මේ මෙන්න මෙහෙම පෙන්වන්නේ. දැන් මේ කලින් මම log වෙලා හිටපු accounts හරි තියෙන්නේ. අතර ඔයාලගේ කේ නම් පුතේ පෙන්නයි මෙන්න මේ විදියට. මම මේ accounts එක remove කරනවා. අපිට ඒ කලින් log වෙලා හිටපු accounts remove කරන්න පුළුවන් ඕන නම් මම accounts ඔක්කොම ටික remove කරා. remove කරා. අතර ඔයාලගේ පුතේ පෙන්වන්නේ මෙන්න මේ විදියට. මේකේ නමක් පෙන්වන එකක් නැහැ මෙතන. හිස් තැනක් එක පෙන්නාවි. දැන් මේක නම් address එකක් පෙන්නනවා. තිස්තනක් එක පෙන්නාවි. හරි sign in වුණාට පස්සේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මම Gmail කියන එක ඉස්සලා ක්ලික් කරේ. එහෙම නැත්නම් sign in ක්ලික් කරන්න පුළුවන්. sign in. එතකොටත් ඔයාලට අර වගේම මේ interface එකක් පෙන්නයි අතුරු මුණුතක් පෙන්නාවි. මෙන්න මේ වගේ. ඒතර සාමාන්‍යයෙන් ඔයාලට මේ විදිහට පෙන්වන එකක් නැහැ. දැන් මම log වෙච්ච accounts ගොඩක් තියෙන්නේ මෙතන. හරි ඔන්න ඔයි වගේ පෙන්වන්නේ. හරිද? ඔයි විදියට. එතරම්දී අපිට පුළුවන් මෙතන අපේ ඊමේල් ඇඩ්‍රස් එක එමුනම් ෆෝන් නම්බර් එකක් ටයිප් කරලා ලොග් වෙන්න. හැබැයි එතකොට අපිට ඊමේල් එකක් තියෙන්න ඕනි. දැනටමත් අපිට ඊමේල් එකක් තියෙන්න ඕනි. අපිට ඊමේල් එකක් නැත්නම් අන්න දැනට අපිට ඊමේල් එකක් නැහැ කියලා. එහෙමනම් මෙන්න මෙතන ක්‍රියේට් account තියෙනවා. ක්‍රියේට් account මත ක්ලික් කරනවා. ක්‍රියේට් account මත ක්ලික් කරාම පුතේ for myself for my child එහෙම හදන්නත් පුළුවන් දැන් වෙන දෙයක් තිබුණේ නැහැ ඔය for my child කියන එක මේ ළඟදී තමයි ඒක දාලා තියෙන්නේ මොකද ළමයි විශාල ප්‍රමාණයක් ඊමේල් ඇඩ්‍රස් හදන්න පටන් ගත්තා ඒක නිසා වෙනද තිබුණේ for myself to manage my business කියලා දෙකක් විතරයි දැන් මම අද තමයි මම ඇත්තටම දැක්කේ නැ for my child කියලා එකක් තියෙනවා හරි එතකොට අපි for myself ගියාට පස්සේ මම මට ඊමේල් එකක් ඒතර මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයා අපිට දෙනවා for myself ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයා අපිට දෙනවා. එතකොට එයා අපෙන් අහනවා first name එක last name එක ඒ වගේම මෙතන ඊමේල් එකක් ටයිප් කරන්න ඊමේල් එකක් ඒ වගේම තමයි password එකක් අහනවා. එතකොට අපිට මෙතන first name එකක් දෙන්න පුළුවන්. අනේ මම first name එකක් දෙනවා grade 11 මම මේ simple type කරගෙන අපි සාමාන්‍ය ඊමේල් වල capital ලියන්නේ නැහැ. grade 11 ඊට පස්සේ මම මෙතනින් ලියනවා ICT කියලා grade 11 ICT එතකොට මෙයා ඉබේම හදාගත්ත පොතේ grade I 806යි කියලා එකක් දාගත්තා මම ඒක මකර බල grade 11 ICT කියලාම දෙන්නම් ICT ওই විදියට එතකොට එයා අපිට පෙන්වයි ඔක දෙන්න පුළුවන්ද බැරිද කියලා grade 11 ICT කියලා එයා කියනවා that username is taken දැන් තමත් grade 11 ICT කියලා Gmail වලින් ඊමේල් ඇඩ්‍රස් එකක් හදලා තියෙනවා grade 11 ICT කියලා. එතකොට අපිට ඒක පාවිච්චි කරන්න බෑ. සමහර වෙලාවට ඔයාලා හදපු ඊමේල් එකේ ඔයාගේ උපන්දිනේ කොටසක් නැත්නම් මොනවා හරි අංකයක් ඇති. නේ? ඒ නිසා දැන් මේකෙත් ඒ වගේ grade 11 ICT කියන අපිට පාවිච්චි කරන්න බෑ. අපි ICT grade 11 කියලා ලියලා බලමුකෝ. ICT grade 11. දැන් ඔන්න මම මෙහෙම එකක් ලිව්වා. ICT ඒකත් පාවිච්චි කරන්න බෑ. ICT grade 11 කියලා එහෙම එකකුත් තියෙනවා. හරිද?
එයා කියනවා මෙන්න මේ වගේම තමයි ලියන්න පුළුවන් කියලා. මම මේක තව පොඩ්ඩක් වෙනස් කරන්නම්. මම ග්‍රේඩ් 11 IST ICT STU කියලා ලිව්වා. ඒකක් බෑ කියලා තමයි එයා කියන්නේ. මේ හරි ක්ලික් කරාම එයා පෙන්වන එකක් බෑ. දැන්ට ලියන්න. හරි ඒ කියන්නේ ප්‍රති දැනටමත් මේ වගේ ඊමේල්ස් හදලා තියෙන්නේ ගොඩක්. ඒකයි. අපි තව මොනව හරි ඔන්න මෙහෙම ටිකක් ලියන් ගියොත් නම් එයා ඒක පුළුවන් කියලා කියයි. ඔන්න ඒක නම් පුළුවන්. මම G අකුරු පොලිමක් ලිව්වනේ. ඒක ප්‍රශ්නයක් නෑ. හරි අපිට එච්චර එකක් ලියන්න බෑනේ. ඔක හරි නෑ. කොහොම එකක් ලියන එක? ඔන්න මම මෙහෙම ඔන්න ලිව්වා. හරි ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මේක ගන්න පුළුවන් මම ග්‍රේඩ් 11 ICT STUG කියලා. හරි STUG. ඊට මම නිකන් ඊමේල් ඇඩ්‍රස් එකක් හැදුවේ. ඊට පස්සේ අපිට පුළුවන් පාස්වර්ඩ් එකක් දෙන්න. පාස්වර්ඩ් එකක්. අතන මම පාස්වර්ඩ් එකක් දෙනවා. දැන් මේ කලින් මගේ ඊමේල්ස් වල පාස්වර්ඩ් තියෙන්නේ. මම පාස්වර්ඩ් එකක් දෙනවා. අනේ මම දුන්න පුතේ ඉලක්කම් ටිකක් දුන්නේ. එතකොට එයා ඊළඟට අහනවා පාස්වර්ඩ් එක කන්ෆර්ම් කරන්න කියලා. ඒ කියන්නේ කලින් දීපු පාස්වර්ඩ් එකම ආයි පාරක් ලියන්නලු. එහෙම ලියන්න කියලා කියන්නේ එයා බලනවා මේ පාස්වර්ඩ් එක අපිට මතකද කියලා. ඒ නිසා මේක කොපි කරලා මෙතනට දාන්න එපා. මේක කොපි කරලා දාන්න බෑ මං හිතන්නේ කොහොමත්. අපි ඒ පාස්වර්ඩ් එකම ආයි ලියන්න. මම ලියනවා මේක ශක්තිමත් මුරපදයක් නෙවෙයි මම මේ ලිව්වේ. ශක්තිමත් එකක් නෙවෙයි සමහරට එයා කියයි මේක ඇත්තට ශක්තිමත් නෑ කියලා. දැන්ට එහෙම කිව්වේ නෑ. මෙතන ටික් එක දැම්ම show password කරන්න පුළුවන්. password එක බලන්න පුළුවන්. දැන් මම password එකක් කියන්නේ රහසිගත දෙයක් නේ. එතන මම මේ show password කියන එක දාන්නේ නෑ. හරි. ඊට පස්සේ අපිට තියෙන පුතේ next කරන්න. next. ඔයාලට මොන හරි තියෙන ප්‍රශ්න මගෙන් අහන්න පුළුවන් මේ වෙලාවේ. මම next කරා. next කරාට පස්සේ ආ කියනවා පුතේ මේක strong password එකක් නෙවෙයි කියලා. ශක්තිමත් මුරපදයක් නෙවෙයි කියලා. සා ශක්තිමත් මුරපදයක් දෙන්න ඕනි. මම වෙන මුරපදයක් දෙන්නම්. හරි මම වෙන පාස්වර්ඩ් එකක් දුන්නා. හරි මම වෙන පාස්වර්ඩ් එකක් දුන්නා. දැන් බලමු ඒක හරියයිද කියලා. පාස්වර්ඩ් එක එකම නෙවෙයි මම දෙපාරෙම දීලා තියෙන්නේ. මම ආයි පොඩ්ඩක් ඒක නිසා ලියනවා. මේ අතරේ ඔයාලට තියෙන මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න මම ඒ කියන්නේ හැමෝටම මේක පුළුවන් ගොඩක් වෙලාවට. හරි. මම next මාර වැඩේ. පාස්වර්ඩ් එකේ strong නැහැ කියලා කියනවා. يعني මම ලැම්මේ ඉලක්කම් අකුරු විතරයි. මම මේ පාස්වර්ඩ් එක ආයි වෙනස් එකක් දාන්නම්. මට මතක තියාගන්න පුළුවන් වේද නැහැ ඒකයි. ඒකත් ගන්න. මහා දිග පාස්වර්ඩ් එකක් දුන්නේ. හරි ඒක ගත්තා. මතක තියාගන්න පුළුවන් මට ඒක. ඊට පස්සේ ෆෝන් නම්බර් එකක් අහනවා. ඒක ෆෝන් නම්බර් එක අනිවාර්ය නැහැ, ඔප්ෂනල්. හැබැයි සමහර වෙලාවට ඒක සමහර ලාවට පුතේ ෆෝන් නම්බර් එකක් ඉල්ලන්නේ මේ අර අපිට කෝඩ් එකක් එයාගෙන දෙනවා. ඒ කෝඩ් එකෙන් තමයි චෙක් කරගන්නේ ඇත්තම මෙයාද කියලා. හරි දැන් මෙතන තියෙනවා grade 11 welcome to google.
කලින් page එකෙන් මේ තව එකකට ආවේ කොටසකට අර ෆෝන් නම්බර් එකක් කියලා නම් මම මගේ ෆෝන් නම්බර් එක දෙන්නම් يعني මගේ ෆෝන් නම්බර් එකට මම මහ ගොඩක් ඊමේල්ස් හදලා තියෙනවා නිසා සමහර ලාවට මෙයා මොනවා හරි ගැටලුවක් කියයි සමහර විට බලමු එක ඊට පස්සේ රිකවර් ඊමේල් එකක් දෙන්න පුළුවන් රිකවර් ඊමේල් එකක් කියන්නේ පුතේ ඔයා ඉස්කෝලේ වැඩවලට ඔයා දැන් පස්සේ කාලෙක A-level කරද්දී කැම්පස් යද්දී ඔයා හදනව නම් ඊමේල් එකක් අනිවාර්ය රිකවර් එකක් දාන්න මොකද අර ඊමේල් එක මොනවා හරි ගැටලුවක් වෙලා ඔයාට පාවිච්චි කරන්න බැරි වුණොත් අර රිකවර් ඊමේල් එක පාවිච්චි කරන්න පුළුවන් අර ඊමේල්ස් ඔක්කොම ටිකක් රිකවරි එකට ගෙන්ව ගන්න පුළුවන් ඒක නිසා එහෙම එකක් පාවිච්චි කරන එක හොඳයි ඊට පස්සේ උපන් දිනයක් අහනවා මම උපන් දිනයක් නිකන් උපන් දිනයක් දෙන්නම් ඊට පස්සේ ජෙන්ඩර් එකක් අහනවා මම ඔන්න මේල් කියලා දෙනවා ජෙන්ඩර් එක ඊට පස්සේ පුතේ නෙක්ස්ට් කරන්න තියෙන්නේ නෙක්ස්ට් නෙක්ස්ට් කරාට පස්සේ යා අපෙන් අහනවා ඇග්‍රීමන්ට් එකක් මේ තියෙන්නේ මේ ඇග්‍රීමන්ට් එක කියවන්න තමයි ඕනේ ඒ කියන්නේ මේ උඩ ඉඳන් පල්ලෙහාට ගියාම හරි එයා හිතන එක කියෙව්වා කියලා ඊට පස්සේ අය ඇග්‍රී කියලා එයාගේ එයා දීපු කොන්දේසි වලට එකඟ වෙන්න ඕනි එතකොට අපි අය ඇග්‍රී කියලා තෝරනවා හරි ඕන අය ඇග්‍රී කියලා තේරුව ගමන් පුතේ ඊමේල් එකට ලොග් වුණා ඔයාලට ඉස්සෙල්ලා මෙච්චර වෙලා අපේ ඊමේල් එකේ තිබුණේ නැහැ පුතේ මෙන්න මෙහෙම එකක් G අකුරක් මේ විදියට දැන් ඇවිල්ලා තියෙනවා මෙන්න අපේ account එක grade 11 ictstug@gmail.com කියලා මම මේ නිකමට හදුවේ මේ ඊමේල් එක මම තව ටිකකින් මේක අයින් කරලා දානවා එතකොට අපිට පුතේ දැන් ඊමේල් එකට log වෙන්න නම් දැන් අදනේ අපි ඊමේල් එක හැදුවේ දැන් ඊමේල් එකට log වෙන්න නම් gmail උඩ click කරාම හරි දැන් මේ gmail උඩ මම gmail උඩ click කරනවා gmail උඩ click කරාට පස්සේ අපිට ඊමේල් එකට log වෙන්න පුළුවන් පුංචි වෙලාවක් ගත වෙයි අපිට දැන් ඊමේල් එකක් ඇවිල්ලාත් ඇති දැන් මේ අපේ ඊමේල් එක ඕපන් වෙන්න හදන්නේ හරි දැන් මේ Google community එකෙන් පුතේ අපිට ඊමේල් එකක් එවලා තියෙනවා Google community එකෙන් අතර මම මේ ඊමේල් එක ඕපන් කරලා බලන්නම් මම ඒක මත ක්ලික් කරනවා දැන් ක්ලික් කරාම යා ඕපන් වෙයි තාම loading ඕපන් වෙන පොඩි වෙලාවක් ගත වෙනවා මම හිතන්නේ signal එන වේගයත් එක තමයි ඒක තීරණය වෙන්නේ මෙච්චර වෙලාවක් ගත වෙනවා හරි මෙන්න පුතේ අපේ ඊමේල් එක අපිට ආපු එයා කියනවා hi grade 11 welcome to google කියලා හරි your new account comes with access to google products ඒ කියන්නේ google apps එහෙම පාවිච්චි කරන්න පුළුවන් කියලා මෙයා අපිට කියන්නේ ඕනනම් මේකේ google 2i එකකුත් සමහර ලාවට එයා දෙනවා මේ යා පාවිච්චි කරන්න පුළුවන් දේවල් ඒ වගේ දේවල් ටිකක් තමයි අපිට පෙන්නලා තියෙන්නේ ඒතර ඔක තමයි සාමාන්‍ය පුතේ ඊමේල් එකක් හදන ක්‍රමය වෙනදනම් ඊමේල් එකක් හදන්න ටිකක් අමාරුයි දැන් එහෙම අමාරුවක් උනේ නැහැ අමාරු වුණේ එකම දේ අර පාස්වර්ඩ් එක ටයිප් කරන්න ගියාමනේ පොඩි ගැටලුවක් ඇති වෙච්ච එක. ඒතර මේ තමයි අපේ ඊමේල් එක. දැන් grade 11 එකට තියෙන. ඒතර මේකේ ඕනනම් අර ලස්සන පින්තූරයක් එහෙම දාගන්න පුළුවන්. එමෙන්න මෙතන අර රෝදයක් වගේ එකක් තියෙන්නේ. සෙටින්ස් අයිකන් එක. සෙටින්ස් වලට ගිහිල්ලා අපිට පුළුවන් තීම් එකක් තෝරන්න. තීම්ස් මෙතන තියෙන ඊමේල්ස් පෙන්වන විදිය මෙතන පල්ලෙහා ඇති ආ මෙතන තීම් කියලා තීම් මෙතන අපි view all යනවා පුතේ දැන් අපි සාමාන්‍ය මෙන්න මේ රෝදයක් තියෙනවා මෙතන උඩ එතනට ආවා එතන තියෙනවා තීම් කියලා අපි තීම් එකේ තෝරනවා view all ඔන්න තීම් එකක් තෝරගන්න පුළුවන් දැන් මෙන්න මේ තීම් වලින් තීම් එකක් තෝරගන්න පුළුවන් එතකොට යාපේ background එකට මේ වගේ පින්තූරයක් ඇතුළත් කරගන්නවා හරි කොහම තීම් එකක් තේරුවට පස්සේ මොන වගේද අපි දාන්නේ හරි මම මෙන්න මේ අහසක් තියෙන මෙන්න මේක දානවා තියෙන එක විදියට මම මෙයාව ක්ලික් කරනවා මම සේව් දෙනවා එයාව ක්ලික් කරලා සේව් දෙනවා සේව් දුන්නට පස්සේ ආවෙ නැහැ තීම් එකක් හරි හරි ආව තීම් එක මොන තීම් එක දැන් ඇවිල්ලා තියෙන්නේ පුතේ අපි සාමාන්‍ය විදියට මේ inbox වලට ගියාම මෙන්න අර තීම් එක පෙන්නනවා අද අපේ බෑග්ග්‍රවුන්ඩ් එක විදියට අර තීම් එක පෙන්නනවා. ඒතර සාමාන්‍යයෙන් අපිට ඊමේල්ස් එන්නේ inbox එකට නේ අපේ ඊමේල්ස් එන්නේ inbox එකට ඔයාලා දන්නව කවුරුත් ෆෝන් එකට messages එන්නේ inbox එකට ওই විදියට. ඒ වගේම පුතේ මෙන්න මෙතන පෙන්නනවා යා තව දෙයක්. ඔයාලට මෙතන හැමෝටම පේනවා ඇති.
මෙතන පල්ලෙහා පෙන්නනවා 0GB of 15GB used. හරිද? ඒ කියන්නේ දැන්ට පුතේ මේ 15GB වලින් මේ කියන්නේ Google Cloud එක Google එකේ දෙනවා Cloud එකක්. ඒ කියන්නේ අන්තර්ජාලයේ ඉඩ අපින Google Drive කියලා කියන්නේ ඔකට. අනේ drive එකේ 15GB දීලා තියෙනවා. තාම අපි use කරලා තින්නේ 0.1 GB 0.1 තාම use කරලා නැහැ GB. ඒතර අපිට GB 15 සාමාන්‍යයෙන් භාවිතා කිරීමේ හැකියාව තියෙන එක ෆ්‍රී දෙන්නේ ඒ GB 15. හරි. දැන් අපි කතා කරේ පුතේ මේ Google ගැන. Google කියලා කියන්නේ එක email software එකක් පමණයි. ඔව් එහෙම ප්‍රශ්නයක් නෑ පුතේ. drive කීපයකින් එකම email එකක් device කීපයකින් එකම email එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එතකොට යාර verification code එකක් එවයි. මොකද IP address එක මාරු වෙනවත් එක්කම ආයතනෙට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තරම මේ එකම පුද්ගලයාද සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට ඒක අපිටත් හොඳයි. මොකද අලුත් device එකකින් සම්බන්ධ වෙනකොටම එයාගෙන් අහනවා නම් phone එකට code එකක් ගෙන්නගෙන ඒක වැඩිය හොඳයි. එතකොට අපේ email එකේ ආරක්ෂාව තහවුරු වෙනවා. verification code එකක් තමයි එන්නේ. ඒක message එකක් විදියට ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් email එකටම සමහර ලාවට ගෙන්න ගන්නත් පුළුවන්. text message එකක්. උතර phone එකට එහෙම තමයි ගොඩක් වෙලාවට ගෙන්න ගන්න දෙන්නේ. ඒක කිසියම් වෙලාවක් ඇතුළත ඒක type කරන්න ඕන. මොකද ගොඩාක් වෙලා දෙන්නේ නැහැ. සමහර phone ඒවයි දෙන්නේ පුතේ tap කරන්න කියලා. එයා අපිට අංකයක් පෙන්නනවා 66 ඒ වගේ උදාහරණයක් මම කියන්නේ 66. එතකොට tag ගාලා phone එකේ අංක 4ක් විතර phone එකේ පෙන්නනවා. අර පෙන්නපු අංකය උඩ click කරන්න ඕනේ. හරිද? tap කරන්න කියලා තමයි ආ දෙන්නේ. දැන් අපේ email එකේ අංකයක් පෙන්නනවා. phone එකේ අංක 4ක් විතර පෙන්නනවා. හරි අදාළ අංකය උඩ click කරන්න ඕන. ඒකට දෙන්නේ තත්පර 8ක් 9ක් වගේ ප්‍රමාණයක්. එතකොට වෙනින් කාගේ හරි email එකක් පාවිච්චි කරනවා නම් එයාට call එකක් දීලා කියලා අංකේ ගන්න වෙලාවක් නැහැ. එහෙනම් call එකේ ඉඳගෙන මම දැන් click කරනවා කියලා call එකේ ඉඳගෙනම දැන් tap කරන්න කියලා කියන්න ඕනේ. ඒක ඉතින් ඉක්මනින් කරන්න වෙනවා. මොකද email එකේ ආරක්ෂාව සඳහා තමයි මෙහෙම අර tap කරන්න කියලා අංකයක් යවන්නේ. ඒ වගේම verification code එකක් යවන්නේ. ඒක ආරක්ෂාව සඳහා. ඒතර ඒව අයින් කරන්න එපා. එහෙම තියන්න ආරක්ෂාවට. ඒතර අපේ ආරක්ෂාවට ඒක තියෙන එක අපිට හරි වාසිදායකයි. මොකද අපේ email එක වෙන කවුරු හරි පාවිච්චි කරත් ඒ code එක යාට ඕන වෙනවා. code එක ඉන්නේ අපේ phone එකට විතරක් නම් එයාට ඒක පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ. ඒක නිසා උතර මම කියුවේ ඊමේල්ස් පුතේ තියෙන්නේ Google වල විතරක් නෙවෙයි මේ විවිධ ආයතන වල ඊමේල්ස් තියෙනවා මම මේ පොඩක් ඔයාලට පෙන්නන්නම් මොන මොන ආයතන වල ඊමේල්ස් තියෙන්නේ කියලා විවිධ ආයතන වල ඊමේල්ස් තියෙනවා දැන් ඔයාලට පොඩි වීඩියෝ එකක් පෙනේවි හරි මේ තියෙන පුතේ විවිධ ආයතන වල ඊමේල්ස් ඒ කියන්නේ එක එක සමාගම් වල මම පොඩ්ඩක් ඒක හිමින් ප්ලේ කරන්නම් ටිකක් වේගෙන් එක ප්ලේ වේගෙන යනවා ඒක නිසා එකක් තමයි දැන් මේ හොඳම 12 මේ තියෙන එකක් තමයි Google අපි ඔය Gmail කියලා කියන්නේ ඊට අමතරව තියෙනවා පුතේ Outlook Outlook කියන එක iCloud mail iCloud mail Yahoo mail Yahoo mail දැන් අපි ගාව Google Gmail Outlook iCloud mail iCloud කොහෙද තියෙන්නේ පුතේ iCloud mail කාගේවද iCloud mail මට මැසේජ් එකක් ආවා ඒක බලන්න ගියාම පොඩි ගැටලුවක් මතුවෙනවා මට මයික් එකෙන් කියන්න පුළුවන් නම් වැඩිය හොඳයි. iCloud mail Apple Apple වල තමයි iCloud එක තියෙන iPhone ඒව Apple නේ තියෙන්නේ.
නේ ඊට පස්සේ Yahoo mail Yahoo එක එහෙම දැන් එච්චර ජනප්‍රිය නැහැ. හැබැයි ඔයාට පුතේ අර Google වල ඔයාගේ නමින්ම email හදන්න බැරි වුණාට Yahoo වල ඔයාගේ නමින්ම email එක හදන්න පුළුවන්. මොකද ලංකාවේ නේද ලෝකෙ ගොඩාක් අය පාවිච්චි කරන්නේ Gmail. ඒක නිසා ලංකාවේ අය ගොඩක් email හදලා තියෙන්නේ. එතකොට අපේ නමම අපිට පාවිච්චි කරන්න බෑ. මොකද එකම වගේ නම් තියෙන නිසා. හැබැයි Yahoo වල terabyte එකක cloud එකක් තියෙනවා Yahoo වල. Yahoo වල අපිට අපේ නමින් මේ emails හදන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා මේ තියෙන AOL mail, AOL, ඊට පස්සේ GMX, AOL, GMX, Yandex, අරසබෙන Yandex mail ගැන Yandex, iCloud, ඊට පස්සේ මේ තියෙන Yahoo, AOL, AOL mail කියලා. ඊට පස්සේ Yandex කියලා එකක් තියුණා මම මේ වීඩියෝ එක post කරලා යවන්නේ. Yandex මේ mail එකක්. ඊට අමතරව තියෙනවා mail.com yandex ඊට පස්සේ mail.com කියලා එකක් mail.com ඒ වගේම lycos ඒ බල්ලෙක්ගේ පින්තූරයක් තමයි තියෙන lycos කියලා අර lycos ඊට අමතරව තියෙනවා protonmail protonmails පුතේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන open source වලට අර open source software તો free කොහොමද මේ ඔක්කොම දෙන්නේ ඒ කියන්නේ linux වගේ වටම හදපු ඒවා තමයි protonmail කියලා කියන්නේ protonmail मेलो के होंदा मा इट पसे में तीन ने टुटा नोटा कियला मेल लेका टुटा नोटा इलागर तावे का अक्तिया ना वा अभी का तागना सोहो मेल कियल सोहो मेल हरे वो है हमा मेल लेका इम्मे पुते या देना वा मम्मी निका नाम विभाग दियो का हन्ने है वो या ईमेल्स की पे आक मत कती आगर नोने है भाई एक या ने जीमेल याहू मेल इट पसे यंडेक्स iCloud mail ඒවා සාමාන්‍ය ජීවිතයක් ගොඩක් වැඩගත් නේ මතක තියාගෙන ඉන්න එක ඔය හැම mail එකකින්ම දෙනවා පුතේ cloud එකක් කියලා කියන්නේ අන්තර්ජාලය තුලදී භාවිතා කළ හැකි ඉඩ ප්‍රමාණයක් අපිට external hard disk එකක් වගේ එහා මෙහා අරගෙන යන්න පුළුවන් ලෝකේ ඕන තැනක ඉඳගෙන මේ ඉඩ ප්‍රමාණය අපිට පාවිච්චි කරන්න පුළුවන් එතකොට මේ පෙන්වන්නේ එක එක softwares වලදී දෙන GB ප්‍රමාණය එක එක මෘදුකාංග වලදී දෙන GB ප්‍රමාණය Gmail වල දෙනවා GB 15. එහෙනම් අපිට අන්තර්ජාලයේ GB 15 කඩක් පාවිච්චි කරන්න පුළුවන් Gmail වලින්. Outlook වල දෙන්නේ GB 15යි. iCloud වල GB 5යි. Yahoo වල දෙනවා terabyte එකක්. දැන් ඉස්සෙල්ලා පුතේක් මට මැසේජ් එකකුත් දාලා තිබුණා Yahoo වල terabyte එකක් දෙනව නේද කියලා. ඔව්. මේ Yahoo වල තමයි වැඩිම ඉඩක් දෙන්නේ. टेराबाइट एकाक, AOL वाले देसिया पनाहाई GB कट्टियाँ क्वेडी, GMX हटपाहाई, Yandex दहाई और ये वाकी अनेक तेवे आडू प्रमाण हैं तमाय देन, Soho वाले GB पाहा, मतलब अतरह Yahoo वाले तमाय वैडी में GB प्रमाण याक देन ने, टेराबाइट एकाक, एक याने GB नां कोचर प्रमाण याक दे, टेराबाइट एकाक याने GB नां कोचर प्रमाण याक दे, GB 1024 ක ඉඩක් Yahoo වලින් අපිට ලබා දෙනවා. හරි මම මේ කියුවේ ඊමේල් සම්බන්ධයෙන් පුංචි පුංචි දේවල් ටිකක්. අතට අපි ඊමේල් ඇඩ්‍රස් එකක් දැන් හැදුවා. ඊළඟට අපි බලනවා ඊමේල් එකක තියෙන කොටස් මොනවද කියලා. ඒ කියන්නේ ඔය inbox, send ඔය විදියට ඊමේල් එකක තියෙන කොටස් ටිකක්. අතට මම ඊමේල් එකක් තව ටිකකින් එවනවා ඕගොල්ලන්ට. එතකම් මම මේ වීඩියෝ එකේම පෙන්වන්නම් ඊමේල් එකේ තියෙන කොටස් මොනවද කියලා. දැන් මෙච්චරලා අපි බලපු වීඩියෝ එකෙන්ම මොනවා හරි ගැටලු තියෙනවා නම් පුතේ මගෙන් අහන්න ඕන මොකද ඊමේල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පේපර් එකේ ගොඩක් වෙලාවට එනවා සෙකන්ඩ් පේපර් එකෙත් සමහර අවුරුද්දල සෙකන්ඩ් පේපර් එකෙත් එනවා ඒක නිසා ඔයාට අවබෝධයක් තියෙනුනේ ඊමේල් සම්බන්ධයෙන් මේ විද්‍යුත් තැපැල් ලිපියක් සකස් කරගන්න විදිය දැන් මම පෙන්නවා ඊමේල් එකක් හදන විදිය ඔයාටම කියලා ඊමේල් එකක් නැත්නම් පුතේ ඊමේල් එකක් හදන්න ෆෝන් එකකනොත් හදන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ ෆෝන් එකකනොත් හදන්න පුළුවන් මේ බලන්න පුතේ දැන් වෙනදලා තිබුණේ මේ මම මේක ගිය අවුරුද්දේ මේක නම් හැදුවේ ඒතර for myself to manage my business ඔච්චරයි තියෙන්නේ for myself to manage my business
ඔය අවස්ථා දෙක විතරයි. එතකොට දැන් අර to child කියලා එකක් තියෙනවා. to my child නේ. ඒ වගේ. එනවා for my child ඔහොම තිබුණා. හරි වෙන දෙයක්ම තිබුණේ නැහැ. එක මේ ළඟදි දාලා තින්නේ මම හිතන මාසයක්වත් නැහැ ඒක දාලා. මම ඉස්කෝලේ ළමයින්ට උගන්වනකොටත් මම හිතන්නේ එහෙම එකක් තිබුණේ නැහැ මට මතක හැටියට. හරි. එතකොට මේ ඊමේල් එක හදන විදිය ආ ඊමේල් එක හදන විදිය විශේෂයෙන් මතක තියාගන්න දෙයක් නැහැ. ඊමේල් එකට පුතේ ස්පේසර්ස් අපි දාන්නේ නැහැ. අකුරු ඉලක්කම් සංකේතයක් විදිහට ඩොට් එක එහෙම දාන්න පුළුවන්. ඩොට් එක සංකේතයක් විදිහට. එහෙම නැතුව අපි කැපිටල් අකුරු ලියන්නේ නැහැ. ස්පේසර්ස් දාන්නේ නැහැ ඊමේල් වලදී. ඒක මතක තියාගන්න ඕනේ. මේක රහස්‍ය දෙයක්. ඒක නිසා ඔයාගේ පාස්වර්ඩ් එහෙම අනිත් අය දැනගන්න බැරි වෙනේවා වෙන්න ඕනි. පාස්වර්ඩ් එක පොතේ අන්තිම පිටුවේ ලියලා තියන්න එපා. සමහර ළමයිගේ පොත අරන් බැලුවම ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දෙකම පොතේ අන්තිම පිටුවේ තියෙනවා. එහෙම වෙන්න බෑ. හරිද? ඔය විදිහට අපිට ඊමේල් එක හදා ගන්න පුළුවන්. මම ඔය ඉස්සලා වගේම අපි ඇග්‍රි කියන එක ක්ලික් කරාට පස්සේ මේ ඊමේල් එකට යන්න පුළුවන්. අතන ඊමේල් එකේ මම ඉස්සලා කිව්වා මේ තීම් එකක් දාලා තියෙන්නේ. මේ ඊමේල් එකේ තීම් එකක් දාලා ඒතර අපි ඉන්බොක්ස් එකේ තියෙන දේවල් දන්නවා. මොනවද පුතේ ඊමේල් වල ඉන්බොක්ස් එකේ තියෙන්නේ? ඉන්බොක්ස් එකේ තියෙන්නේ මොනවද? මොනවද ඉන්බොක්ස් එකේ තියෙන්නේ? ඔව් Yahoo වලින් මේල් එකක් යවුවොත් ඇටච් කරන්න පුළුවන් අර ගානම තමයි. MB25යි. ඉන්බොක්ස් එකේ තියෙනවා අපිට ලැබුණු ඊමේල්ස්. අපි යන ලැබුණු තැපැල් සියල්ල ගබඩා වෙන්නේ ඉන්බොක්ස් එකේ. එහෙනම් යවණේව ගබඩා වෙන්නේ කොහෙද? යවන ඊමේල්ස් ගබඩා වෙන්නේ පර්සෙන්ට් වල තමයි යවන ඊමේල්ස් ගබඩා වෙන්නේ සෙන්ට් කියන එකේ. දැන් ඔයාලට මේ කවුරු හරි කෙනෙක් පුතේ පොඩ්ඩක් මයික් එකෙන් පොඩ්ඩක් කතා කරනවා මට ඇහෙනවද නැද්ද කියලා මට සැකයක් තියෙනවා. යවන ඊමේල්ස් කොහෙද ගබඩා වෙන්නේ දිල්නෙත් සෙන්ඩ් එක. හරි හරි මම බැලුවේ කතා කරන්නේ මට ඇහෙනවද කියලා කවුරුවක් කතා කරන්නේ නැති නිසා. හරි සෙන්ඩ් කියන එකේ ඊට අමතරව පුතේ ඕගොල්ලෝ ෆෝන් එකේ දාන්න දෙයක් තියෙනවා. අපි ෆෝන් එකේ මැසේජ් එකක් ටයිප් කර කර ඉන්නවා. හැබැයි අපි යවන්නේ නැහැ ටයිප් කර කර ඉඳලා. අපිට කවුරු හරි කතා කරන්න නිසා හරි අපි යවන්නේ නැතුව ඒක නවත්තලා යනවා. දැන් ඔය මැසේජ් එක කොහෙවත් ගබඩා වෙනවද? දැන් ඔය මැසේජ් එක කොහෙවත් ගබඩා වෙනවද? ඔව් ගබඩා වෙනවා. උත්තරයක් එවල් තියෙනවා. ගබඩා වෙනවා කොහෙද? කොහෙද ගබඩා වෙන්නේ? ඩ්‍රාෆ්ට් එකේ. ඔව් ගබඩා වෙනවා ඩ්‍රාෆ්ට් වල. ෆෝන් එකේ බලන්න මැසේජ් එකක් අපිට ටයිප් කර කර ඉඳලා යවුවේ නැතුව හිටියොත් ඒක ඩ්‍රාෆ්ට් එකක් විදිහට ගබඩා වෙනවා. ඩ්‍රාෆ්ට් කියන එකේ. ඔතන ඊමේල් වලත් කියනවා ඩ්‍රාෆ්ට් කියලා එකක් පුතේ. ඩ්‍රාෆ්ට් ඩ්‍රාෆ්ට් එකේ යැවීමට සකස් කළ නමුත් නොයවූ ලිපි ගබඩා වෙනවා. යැවීමට සකස් කළ නමුත් නොයවූ ලිපි ගබඩා වෙන ඩ්‍රාෆ්ට් කියන එකේ. ඔතන දැන් අපි කොටස් තුනක් දානවා. ඉන්බොක්ස් අපිට ලැබෙන ඊමේල් සියල්ල ගබඩා වෙන ඉන්බොක්ස් එකේ. ඊට පස්සේ සෙන්ඩ් සෙන්ඩ් කියන එකේ අපි යවනු ලැබූ ඊමේල් සියල්ල සෙන්ඩ් කියන එකේ ගබඩා වෙනවා. යවුවනම් ඊමේල්ස්. ඊට පස්සේ ඩ්‍රාෆ්ට් කියන එකේ ගබඩා වෙනවා. යැවීමට සකස් කළ නමුත් නොයවූ ලිපි. යැවීමට සකස් කළ මෙතින් ඩ්‍රාෆ්ට් එකක් මම පේපර් එකක් ICT පේපර් කියලා යැවීමට සකස් කරලා හැබැයි යවලා නැහැ. එතකොට යා ඩ්‍රාෆ්ට් එකේ ගබඩා කරන් තියා ගන්නවා. අපිට පස්සේ ඩ්‍රාෆ්ට් එකේ තියෙන එක ආයතන ටික සම්පූර්ණ කරලා යවන්න පුළුවන් ඊමේල් එකදී. ඊට අමතරව සාමාන්‍යයෙන් ඊමේල් එකේ මෙතන පල්ලෙහාට ගියාම තියෙනවා මෝ කියලා. මම අර අපේ හරිම ඊමේල් එක පෙන්නන්නම් හදපු එක දැන්. මේ අපි ඉන්නේ එක. අතන මේක ඉන්බොක්ස් එකේ දැන් අපි ට ලැබුණු ඊමේල් එකක් තියෙනවා. සෙන්ට් වල තියෙනවා යවපු ඊමේල්ස් දැන් එකක්වත් යවලා නැහැ. නේ no send messages. send one now කියලා ඕනනම් තියෙනවා. හරි දැන් එකක්වත් යවලා නැහැ. તો ડ્રાફ્ટ එකෙත් දැන් මේකේ මුකුත් තියෙන්න බෑ. ડ્રાફ્ટ එකෙත් නැහැ. නේ? එතකොට මොකද අපි තාම එකක්වත් යැවීමට සකස් කළ නොයව හිටියේ නේ. ඊට පස්සේ more කියලා එකක් තියෙනවා පුතේ. more කියන එකේ තියෙනවා තාපඩ පල්ලෙහාට ගියාම අපිට කතා කරන්න ඕන ටික දේවල් ටිකක් තියෙනවා. එකක් තියෙනවා spam. ඊට පස්සේ trash. මොනවයි දේවල් අපි කතා කරනවා. trash කියන එකෙන් මොකක්ද වෙන්නේ? බැලුව බැලමට පේනවා ට්‍රෑෂ් එකේ පින්තූරේ බැලුවම.
ට්‍රෑෂ් කෙනකින් පින්තූරේ බැලුවම පේනවා කාටද කියන්න පුළුවන් මැසේජස් නෙමෙයි මයික් එකකින් කියන්න ඕනේ මැසේජස් මම බලන්න බෑ මෙහෙම මම දැන් මේ ඒකයි ට්‍රෑෂ් එකෙන් මොකක්ද වෙනව ඇත්තේ ඒ පුතේ මැසේජස් නම් ඇවිල්ලා තියෙනවා ඔව් ට්‍රෑෂ් කියන්නේ ඩිලීටඩ් ඩිලීටඩ් මැසේජස් මකා දමනු ලැබූ ලිපි බලන්න පුතේ පින්තූරේ දියා පින්තූරේ බැලුවම පේනවා මේ ඩස්බින් එකක් තියෙන්නේ නේ එතකොට ට්‍රෑෂ් එකේ තියෙන්නේ අපි ඊමේල්ස් මැකුවොතින් ආපු ඊමේල්ස් මැකුවොත් එහෙම අන්න ඒව ගබඩා වෙනව කොහෙද ට්‍රෑෂ් කියන එකේ අතර ස්පෑම් එක පුතේ මම බලන්න මම ස්පෑම් එක උඩ ක්ලික් කරනවා බලන්න මෙතන ආපු මැසේජ් එක මොකද ඇවිත් තියෙන්නේ මොකද මේ ඇවිත් තියෙන්නේ හුරේ no spam here නේ අපි හුරේ කියලා කියන්නේ මොකක් වුණාමද අපිට දුකක් හිතුනමනේ ඈ හුරේ කියලා කියන මොකක් හිතුනමද ආකවිජ සතුට හිතුන ඔව් සතුටක් හිතුනමනේ එතකොට හුරේ no spam here ඒ කියන්නේ spam කියන එක එහෙනම් මොන වගේ එකක් වෙන්නේ නැද්ද spam කියන්නේ එහෙනම් මොන වගේ එකක්ද ඔව් ස්පෑම් කියන්නේ වෛරස් එකක්ම නෙවෙයි අපිට කරදරකාරී ඊමේල් එකක් නේ අපිට කරදරකාරී ඊමේල් අපි සිග්නල් එකන අයාචිත ලිපි ස්පෑම් වලට කියන්නේ අයාචිත ලිපි උතර අපිට කරදරකාරී ඊමේල්ස් එනව නම් අන්න ඒව තමයි ස්පෑම්ස් උතර මේක ස්පෑම්ස් නෑ කියන්නේ සතුටක් නේ කරදරකාරයෝ කවුරුවත් නෑ කියලා නේ ස්පෑම්ස් නෑ කියන්නේ ස්පෑම් වලටම පුතේ නමක් කියනවා තව නමක් මෙන්න මෙහෙම ස්පෑම් වලටම ජංක් කියලා. සමහර වෙලාවට পেපර් එකේ ජංක් කියලා තියෙන්නත් පුළුවන්. ස්පෑම් වලට අපේ සිංහලෙන් කියන්නේ අයාචිත ලිපි. අයාචිත ලිපි ජංක්. මතක තියාගන්න ඕනි. ට්‍රෑෂ් කියන්නේ මකා දමනු ලැබූ ලිපි. සමහර ඊමේල් සොෆ්ට්වෙයාර් වලදී තියෙන්නේ ඩිලීටඩ් කියලා. දැන් මම ඊමේල් සොෆ්ට්වෙයාර්ස් ගොඩක් කියවනේ. දැන් අපි ඉන්නේ Gmail වල. ඊට අමතරව Yahoo, Yandex, ඔන Hotmail එකේ කේව තියෙනවා. අතොර දැන් Gmail වල තමයි trash කියලා තියෙන්නේ. තවත් එක deleted කියලා තියෙන්න පුළුවන්. මකා දමනු ලැබූ ලිපි deleted කියලාත් සමහර ඒවායි තියෙනවා. ඔය junk තියෙන old format එක ගැන සමහර softwares වල තියෙනවා junk කියලා. සමහර ටික පරණ ඒවායි වෙන්න පුළුවන්. හරි. emails වල තියෙනවා එහෙම. තර ජංක් ස්පෑම් කියන දෙකම එකයි. එක මතක තියාගන්න ඕනේ. ජංක් ස්පෑම් කියන දෙකම එකයි. ට්‍රෑෂ් ඩිලීටඩ් කියන්නේ දෙකම එකයි. ට්‍රෑෂ් කියන්නේ මකා දමනු ලැබූ ලිපි. ඔනෝයි කොටස් ටික මතක තියාගන්න ඕනේ. තර අපේ ඊමේල් එක තියෙන අපතේ කොටස් කීපයක්. මොනවද තියෙන්නේ උඩම තියෙනවා ඉන්බොක්ස්. ඉන්බොක්ස් වල තියෙන්නේ මොනවද? අපිට ලැබුණු ලිපි. ඒක හැමෝම දන්නවා. සෙන්ට් අපි යවනු ලැබූ ලිපි. සෙන්ට් වල තියෙනවා. ඩ්‍රාෆ්ට් එකේ තියෙන මොනවද? ඩ්‍රාෆ්ට් එකේ තියෙන මොනවද? ලොමිනි ඩ්‍රාෆ්ට් වල තියෙන මොනවද ලොමිනි? STU 2956 ඩ්‍රාෆ්ට් එකේ තියෙන මොනවද? STU 2956 उत्तर ड्राफ्ट මට කෝල් එකක් આવොත් මේ වෙලාවේ ඩ්‍රාෆ්ට් මැසේජස් තියෙනවා I am in the class now ඔය විදියට. මෙතන මට ටග් ගාලා එක ක්ලික් කරලා යවන්න පුළුවන්. නේ? එතකොට මම යාට ටයිප් කර කර ඉන්න ඕනේ නැහැ. මම කෝල් එක කට් කරනකොට මට මැසේජ් එක එනවා. මට ඒක යවන්න පුළුවන්. හරි ඒ වගේ. එතකොට ඒත් ඉන්නේ ඩ්‍රාෆ්ට් තමයි. මැසේජස් තියෙනවා සකස් කරලා යවීමට අපි ඕමනා වෙලාවට යවන්න. එතකොට අපි මෙතනදී ඩ්‍රාෆ්ට් කියලා කියන්නේ යවීමට සකස් කළ නමුත් නොයවු ලිපි. ඊට පස්සේ ස්පෑම් කියන්නේ ස්පෑම්
මොකද ස්පෑම් කියන්නේ සිංහල නමක් මම යාට කිව්වා STU 2486 STU 2486 ස්පෑම් කියන්නේ මොකද ස්පෑම් කියන්නේ STO 17යි 30 ස්පෑම් කියන්නේ කතා කරන්න ඕන පුතේ පොඩ්ඩක් STO 2004 ස්පෑම් ස්පෑම් කියන්නේ අයාචිත ලිපි මතක තියාගන්න ඕනේ අයාචිත ලිපි ඒ කියන්නේ අපිට අනවශ්‍ය නැනම් කරදරකාරී ඊමේල්ස් වලට අපි කියනවා ස්පෑම් කියලා. ට්‍රෑෂ් කියන්නේ ට්‍රෑෂ් මකා දමනු ලැබූ ලිපි. ජංක් කියන්නේ මොකද්ද? ජංක් කියන්නේ ස්පෑම්ම තමයි. නේ? අයාචිත ලිපි. ඩිලීටඩ් කියන්නේ ට්‍රෑෂ් වලටම තමයි. මකා දමනු ලැබූ ලිපි. ඒ වගේ මෙතන තියෙන පොතේ ෂෙඩියුල්ඩ් කියලා එකක්. ෂෙඩියුල්ඩ්. දැන් ෂෙඩියුල්ඩ් ඒවත් මුකුත් නැහැ. ෂෙඩියුල්ඩ් කියන්නේ පුතේ දැන් ඊමේල් එකක් යවනකොට ඉස්සරම එක තිබුණෙත් නැහැ. දැන් ඊමේල් එකක් යවද්දි දැන් ඔයාට ඔයාගේ හොඳම යාළුවෙක්ගේ උපන්දිනය තියෙනවා අපිටම හෙට. දැන් ඔයා රෑ 10 වෙනකන් නැගිටලා ඉන්නවද? අපිටම 11 වෙනකන් නැගිටලා ඉන්නවා කියලා. ඔයාට 12ට තමයි ඊමේල් එකක් යවන්න ඕනේ යාට. හරිද? 12ට ඊමේල් එකක් යවන්න. ඔයාට තව පැයක් නැගිටලා ඉන්න බෑ නිදිමතයි හොඳටම. දැන් ඔයාට පුළුවන් දැන් යාළුවට පේන්නත් වෙනවා මම 12ට එව්වා කියලා. ඔයාට පුළුවන් ඊමේල් එකක් යවන්න පටන් ගන්න රෑ 11ට යවන්න හදනවා. හදලා ෂෙඩියුල් කරලා තියෙනවා. හරිද? හදලා ඒක ෂෙඩියුල් කරලා තියෙනවා 12ට මේක යවන්න කියලා. එතකොට අපේ ඊමේල් සොෆ්ට්වෙයාර් එකෙන් අපි නිදාගත්තට මේ සොෆ්ට්වෙයාර් එක පුතේ අන්තර්ජාලයේ තියෙන එක හැමදෙස්සම වැඩ. නේ? එතකොට ඔයා ෂෙඩියුල් කරලා තිව්වහම රෑ 12ට හරියටම යා ඊමේල් එක යවනවා. එතකොට යාළුවෝ දැක්කම නම් සතුටු වෙයි. නේ? මෙයා රෑ 12ට මට ඊමේල් එක යවලා කියලා. හරිද? අපි නිදාගෙන හිටියේ අපි හොඳට නිදි ඒ වෙලාවෙ. නේ? හැබැයි අපේ ඊමේල් එක අපි වෙනුවෙන් සොෆ්ට්වෙයාර් එක යවනවා. රෑ 12ට ගානට. නේ? එතකොට ෂෙඩියුල්ඩ් කියන්නේ ඒක අපිට ෂෙඩියුල් කරලා තියන්න පුළුවන්. මෙන්න මේ වෙලාවේ ඊමේල් එක යන්න කියලා. යවන්න කියලා. එතකොට මම ඔයාලා හැමෝටම පේපර් එකක් අපිටම ලෑස්ති කරලා තියෙන්නේ. පේපර් එක මම ෂෙඩියුල් කරලා තියෙනවා පන්තිය ඉවර වෙනවත් එක්කම යවන්න ඔයාලට. එතකොට මම පන්තිය ඉවරලා ඔක හදා දින්න ඕනේ නැහැ. මම පන්තිය පටන් ගන්න කලින් ෂෙඩියුල් කරලා තියෙන්නේ 10ට ඊමේල් එක ඔයාලා හැමෝටම ලැබෙනවා. නේ? ඒ වගේ. ෂෙඩියුල් කරන්න පුළුවන්. ෂෙඩියුල්ඩ් කියලා කියන්නේ ඒක අපිට පුළුවන් නිශ්චිත වෙලාවක් දිනයක් දෙන්න. මෙන්න මෙදාට ඊමේල් එක ගන්නට අදාළ කෙනාට යවන්න කියලා. හරි. ওই විදියට. ඒතර ওই වගේ කොටස් ටිකක් තමයි ඊමේල් එකේ තියෙන්නේ. ඊට අමතරව පුතේ ඊමේල් එකේ තියෙනවා මෙන්න මෙතන කම්පෝස් කියලා. කම්පෝස් කියන්නේ මොකද්ද කරන්නේ? කම්පෝස් කියන එකෙන් පුතේ මොකද කරන්නේ? දැන් අපි මොනව කරත් අපිට ඒ කියන්නේ අපිට ලැබෙන ඊමේල්ස් තරනේ මේ ඔක්කොම වල තියෙන්නේ. කම්පෝස් කියන එකෙන් තමයි අපි ඊමේල් එකක් යවන්නේ, ටයිප් කරන්නේ. කම්පෝස් කියන එක ක්ලික් කරාම අපිට අලුත් වින්ඩෝ එකක් ලැබෙනවා. අපිට පුළුවන් නෑ දැන් අර ෂෙඩියුල් දැම්මට පස්සේ ඉන්ටර්නෙට් ඇක්සස් දාලා තියෙන්න ඕනේ නෑ. දැන් පුතේ මේ වෙලාවේ අපිටම අපේ සාමාන්‍ය පන්තියක් ඉන්නේ කියලා මේ ඔන්ලයින් ක්ලාස් එක නෙවෙයි. අතර මම ක්ලාස් එකෙන් දැද්දී අපිටම ඔයා පන්ති කාමරයට ඇවිල්ලා ඉන්නේ දැන්. අතර ඔයාට ඊමේල්ස් එනවද එහෙම හිටියොත්? දැන් නම් ඔයා ඔන්ලයින් ඉන්නේ. නේ? එහෙම නේ මම කියන්නේ ඔයා සාමාන්‍ය පන්ති කාමරේ ඉන්න වෙලාවට ඔයාට ඊමේල්ස් එනවද? කවුරු හරි එව්වොත්? ඔව් එනවා. මොකද අපේ ඊමේල්ස් ඔක්කොම ගබඩා වෙන්නේ පුතේ අපේ කම්පියුටර් එකේ නෙවෙයි. සර්වර් කම්පියුටර් එක. අර මේල් සර්වර් එක. එතකොට මේල් සර්වර් අපි වෙනුවෙන් පැය 24ෙම දවස් 365ෙම විවෘතයි එයා. එයා ඔන් එකේ ඉන්නේ. ඒ සර්වර් කම්පියුටර් එක ඔන්. එතකොට රෑ 12ට ඊමේල් එක යවනවා කියලා අපි අපේ කම්පියුටර් එක ඔන් කරලා නිදා ගන්න ඕනේ නැහැ. අපේ ඉන්ටර්නෙට් එක ඔන් කරලා නිදා ගන්න ඕනේ නැහැ. ඒක ඔෆ් කරාට අපි ෂෙඩියුල් කරලා තියෙන්නේ අදාළ සමාගම අපි වෙනුවෙන් කියන්නේ Google සමාගම අපි වෙනුවෙන් ඊමේල් එක යවනවා.
අපේ ඉන්ටර්නෙට් ඔන් කරන් ඒව මුකුත් කරන්න ඕනේ නැහැ. ඒක තමයි වාසිය අපිට තියෙන. අතර අපි මේ වෙලාවේ අපේ අන්තර්ජාලය සම්බන්ධ වෙලා නොහිටියත් අපිට මේ වෙලාවේ ඊමේල්ස් එනවා. අපේ account එක ඔන් එකේ තියෙන්නේ. මේ වෙලාවෙත් අපිට ඊමේල්ස් එනවා. හරි. හරි. අතර මේ මතක තියාගන්න ඕන පුතේ අපි මේ ඊමේල් එක කොටස් කීපයක් කතා කරේ. පොඩ්ඩක් ඔක ලියාගෙන ඊළඟ කොටසට යමු. අතර මම ඊමේල්ස් කීපයක් ඔයාලට එවනවා. අපි බලමු ඊමේල් එකේ මොනවද අතර වෙන්නේ කියලා. මට ඕනේ අර BCC කියලා එකක් තියෙන මේ කොටස. අන්න ඒක පැහැදිලි කරන්න. අතර දැන්ට ඉන්න ළමයි අපි කීප දෙනෙකුට මම ඊමේල්ස් එවන්න. අතර අපිට AI එක සම්බන්ධලා බලන්න පුළුවන්. ඇත්තටම BCC කියන්නේ මොකක්ද වෙන්නේ කියලා. හරි. අපි පුතේ ලියමු උතනින්. වෙන්න ටියුට් එක ඔයාට මේ වගේ ටියුට් එක ඇතිනේ. අපි ලියන්න පුතේ මේ 2cc bcc ඒව ගැන මම ඊළඟට කියන්නම්. ලියන්නේ මෙන්න මේ ඉන්බොක්ස් කියන තැන. විද්‍යුත් තැපැල් ගිණුමක් තුල භාවිතයේ පහසුව සඳහා පහත පරිදි ලිපි වර්ග කර ඇත. අන්න එතන ලියන්නේ ඉන්බොක්ස් කියන එක ඉස්සරහා. දැන් අර උඩින් තියෙන දේවල් ටික පස්සේ කතා කරමු 2cc bcc ගැන. හරි. මම ටියුට් එක ওই දෙක පොඩක් මාරු කරා. මාරු කරේ ඉඩ යන එක අවම කරගන්න. ඒකයි. හරි. ලියමු ඉන්බොක්ස් කෙනෙක් ඉස්සරහින්. ලැබෙන තැපැල් සියල්ල ලියමු. ලැබෙන තැපැල් සියල්ල ඉන්බොක්ස් තුල ලැබෙන තැපැල් සියල්ල ඉන්බොක්ස් තුල තැන්පත් කරගනි. ලැබෙන තැපැල් සියල්ල ඉන්බොක්ස් තුල තැන්පත් කරගනි. ඊළඟට send කියන එක එතනින් ලියමු. send ගාවින් ලියමු. යවනු ලැබූ ලිපි මෙහි තැන්පත් කරගනි. යවනු ලැබූ ලිපි මෙහි තැන්පත් කරගනි. යවනු ලැබූ ලිපි මෙහි තැන්පත් කරගනි. ඊළඟට draft එක යර්ථ ලියමු. යැවීමට සකස් කළ නමුත් නොයැවූ ලිපි. එක විවිධ හේතු තියෙන පුළුවන්. සමහරට සම්පූර්ණ කළා තියෙන යැවුවේ නැහැ. සමහරට සම්පූර්ණ කළ නැති නිසා යැවුවේ නැහැ. ඒ වගේ යැවීමට සකස් කළ නමුත් නොයැවූ ලිපි තැන්පත් කරගනි. ඩ්‍රාෆ්ට් එකේ යැවීමට සකස් කළ නමුත් නොයැවූ ලිපි තැන්පත් කරගනි. ඊට පස්සේ trash එනම් deleted දෙකම කියන්නේ එකටම. trash එනම් deleted ලියමු. මකා දමනු ලැබූ ලිපි ගබඩා කරගනි. මකා දමනු ලැබූ ලිපි ගබඩා කරගනි. ඊළඟට ස්පෑම් එහෙම නැත්නම් ජංක්. ස්පෑම් එහෙම නැත්නම් ජංක් එතන ලියමු. අයාචිත වරහන් ඇතුලේ අනවශ්‍ය. අයාචිත වරහන් ඇතුලේ අනවශ්‍ය ලිපි ගබඩා කරගනි. අනවශ්‍ය ලිපි ගබඩා කරගනි. හරි. ඒ කියන්නේ පිට අනවශ්‍ය ලිපි කියන්නේ සමහර වෙලාවට ඒක අපිට අවශ්‍ය එකක් වෙන්න පුළුවන්. දැන් මම කලින් ඉස්කෝලේක වැඩ කරද්දී ඒ ඉස්කෝලේ සර් කෙනෙකුට
ටිකට් එකක් කෙව්වා තව එයාගේ කවුරු හරි කෙනෙක් ඉතාලිය වගේ රටක ඉඳගෙන මට මතකයි ඉතාලිය තමයි හරි රටක ඉඳගෙන උතර එසට ඊමේල් එකක් තිබුණේ නැහැ උතර මගේ ඊමේල් එකට තමයි එව්වේ උතර එස ගෝ ඊමේල් එකේ ආ එව්වා කියලා කිව්වා කියලා එව්වා කියලා කිව්වලු ඉතින් මගේ ඊමේල් එක චෙක් කරා මම ගිහිල්ලා චෙක් කරලා පස්සේ ඊමේල් එක නැහැ මම කිව්වා සර්ට ඊමේල් එක සර් ඇවිල්ලා නැහැ ආයිම් පාරක් එවන්න කියන්න කියලා උතර එස සර් යාට කියලා ආයිම් ඊමේල් එක එවලා මම ආයි චෙක් කරලා බලුවා ඉන්බොක්ස් එකේ දැන් සාමාන්‍යයෙන් ඉන්බොක්ස් කරන්නේ නේ ඒත් ඊමේල් එක නැහැ එපාර මම නිකමට ඔය ක්ලික් කර කර ඉන්නකොට මම ස්පෑම් එක ක්ලික් කරලා බලුවා මම ඊමේල් දෙකක් තියෙන ස්පෑම් එකේ ඇවිල්ලා ස්පෑම් එකට ඇවිල්ලා ඒ කියන්නේ පුතේ මට එච්චර කාලයකට අර ඉතාලිය වගේ රටකින් ඊමේල් එකක් ඇවිල්ලා නැහැ ඔතන එහෙම ඊමේල් එකක් එද්දි මේ සොෆ්ට්වෙයාර් එක හිතනවා මේක අයාචිත ලිපියක් වෙන්න ඇති කියලා මට සාමාන්‍යයෙන් මෙච්චර කාලෙ එහෙම ඊමේල්ස් ඇවිල්ලා නැහැ එකපාරේ මේ ඊමේල් එකක් එනකොට එයා හිතනවා සමහර වෙලාවට මේක අනවශ්‍ය එකක් වෙන්න ඇති එසයා ටග් ගාල එක දානවා ස්පෑම් එකට එස අපේ ඉන්බොක්ස් එකේ සමහර ලාවට ඊමේල් එකක් නැත්නම් අපේ සොෆ්ට්වෙයාර් එක මගින් මේක කරදරකාරී ඊමේල් එකක් කියලා හිතලා ස්පෑම් එකේ ගබඩා කරන්නත් පුළුවන් හැබැයි අපිට කරදරකාරී එකක් නෙවෙයි ඒක හරි එහෙම වෙන්න පුළුවන් ඒක නිසා ඔයාට ඊමේල් එකක් ඕපන් කරද්දී ඉන්බොක්ස් එකේ එක නැත්නම් නිකමට ස්පෑම් එකේ බලන්න සමහර වෙලාවට ඒක ඔටෝමැටිකලි ස්පෑම් එකේ ගබඩා වෙලා තියෙන පුළුවන්. හරි එහෙම පරීක්ෂා කරලා බලන්න වෙනම පොඩ්ඩක්. හරිද? හරි අපි කතා කරේ විද්‍යුත් තැපැල් ගිණුමේ ඒ කියන්නේ භාවිතයේ පහසුව සඳහා මෙයා වර්ග කරලා තියෙනවා. කොටස් කිහිපයකට ඔය ඉන්බොක්ස්, සෙන්ඩ්, ඩ්‍රාෆ්ට් ඔය වගේ. පේපර් එකේ අහලා තිනක ඩ්‍රාෆ්ට් ගැන විතරයි වැඩිපුරම. මයි ස්පෑම් ගැනත් අහලා තියෙනවා ඉඳලා හිටලා. ස්පෑම් ගැන ට්‍රෑෂ් ගැන එහෙමත් අහන්න පුළුවන්. විශේෂයෙන්ම රිගහන පේපර් එකේ inbox sent ගැන අහන්නේ. ඔතන inbox sent අපි හැමෝම දන්නවා. මේ draft, trash, spam ගැන තමයි ඉරිගහන පේපර් එකේ අහන්නේ. හරි ඒක නිසා පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න ඕනේ. හරි අපි email එකට ආය යමු. දැන් මම email එක භාවිතා කරලා ඔයාලට email එකක් එවන්න හදන්නේ මම අලුතෙන් හදපු email එක පාවිච්චි කරලා. තව මේකේ කාට අදනේ හැදුවේ. emails යවලා නැහැ මොකද? මේ තියන්නේ හදපු ඊමේල් එක මම ඉතින් දැන් ඔයාලට ඒක පේනවා ඇති. දැන් පුතේ මම කම්පෝස් කියන එක මත ක්ලික් කරලා මේ කම්පෝස් කියලා ධන ලකුණක් තියෙන්නේ. එයාගේ මත ක්ලික් කරාම බලන්න වෙන වැඩේ අපේ දකුණු අත පැත්තට එයා අපිට දාලා දෙනවා දකුණු අත පැත්තට පොඩි වින්ඩෝ එකක්. ඔන්න ඔහොම. මම දැන් කම්පෝස් කියන එක තමයි ක්ලික් කරේ. හරිනේ පුතේ. මට මම ආයි මෙයා වොන්නම් ක්ලෝස් කරන්න. මට කම්පෝස් කියන එක මත ක්ලික් කරා. කම්පෝස් මත ක්ලික් කරාම මෙන්න මේ වගේ සුදු පාට කවුලුවක් එනවා හැමෝටම මේක පේනවනි හරි සුදු පාට කවුලුවක් ආවා දැන් පුතේ මේක තියෙනවා 2 කියලා එකක් අනේ මම 2 කියන එකේ ඇඩ්‍රස් එකක් ටයිප් කරනවා මට ළමයි කීප දෙනෙක් ඊමේල් ඇඩ්‍රස් එවන්න Tamanගේ හැබැයි ඒක හැබැයි මේ එවන ඊමේල් එක දැන් ඕපන් කරලා බලන්න පුළුවන් වෙන්න ඕනි Taman ලැප්ටොප් එකක ඉන්නව නම් වැඩිය හොඳයි එහෙම අයවන්න හරි ගොඩාක් කියවන්න එපා පස් දිනක් විතර පහක් හයක් කියවම ඇති හරි මම මේක ඉස්සලා කිව්වනේ දැන් මේ එවන ඊමේල් එක ඕපන් කරලා බලන්න පුළුවන් වෙන්න ඕන එහෙම නැති අයවන්න එපා හරි ඔන්න මේ දානිෂ් තමයි මුලින් මේ වල තිබුණේ මම ඒක ටයිප් කරන්නම් ඔන්න දානිෂ් ඔන්න danishkaif@gmail.com හරි ඔන්න ඊමේල් එක මම 2 එකේ ටයිප් කරා මට 2 එකේ පස්සේ තව ටයිප් කරන්න පුළුවන් ඊමේල්ස් මම මගේ ඊමේල් එකකුත් ටයිප් කරා නම් 2 එකේ ඊට පස්සේ මම මෙතනින් කොමා එකක් දාලා ටයිප් කරන්නේ කොමා එකක් මම දැම්මා දැම්ම ගමන් එයා ඒක කොටු කරගත්තා රවුමක් වගේ වටේට දාගත්තා දැන් තව එකක් ටයිප් කරන අවස්ථාව දෙනවා හරි ඔයාලට පේනව නේද පුතේ මේක නෑ මට ඕන නම් මෙන්න මෙහෙම පෙන්වන්නත් පුළුවන් මේ විදියට කොහමද හොඳ එම් පෙන්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනිත් විදිහට පේනවනම් ඒක ගැටලුවක් නැහැ. පේනවනේ මේ කාන්ට. හරිනම් තව ඊමේල් එකක් ටයිප් කරන්න. තව කාගේ හරි මොන අමෝත් අමෝත් ඊමේල් එකක් තියෙනවා මම ඒක ටයිප් කරනවා මෙතන. අමෝත්
මට මේක කොපි කරලා දැම්ම නම් ලේසි වගේ නේ. කොපි වුණා මහා ගොඩක් එක එක දේවල්. පාස්කෝඩ් අරන් මනම් මහා ගොඩක් කොපි වුණා මේ ඒක කොපි කරන්න ගිහිල්ලා. මේ කොපි වුනේ මේ ඇත්තටම මම කොපි වෙලා තියෙන මේ මේ Zoom meeting එකේ link එකයිම. කලින් මම කොපි කරලා තියෙනවා අය ඔක්කොම ක්ලෝස් කරනවා. මේ මම මෙන්න මේ මේක ටයිප් කරන්නම්. මේක කොපි වෙන්නේ නැහැ වගේ මට පේන හැටි. ආ කොපි වෙනවා මම කොපි කරා. පේස් කරා මේ අමෝද්. ඒතර අමෝද්ගේ ඊමේල් එක වරදින්නේ නැහනේ. හරි ඔය දැන් මම 2 එකේ ටයිප් කරේ දෙකක් මම තව මගේ එකක් ටයිප් කරනවා 2 එකේ. මගේ එකක් මම ටයිප් කරන්නම්. මොන මෙහෙම එකක්. ඔය වගේ 2 එක ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපිට ඊමේල් එකේ ඕනනම් මෙතන තියෙනවා CC කියලා එකක්. CC කියන්නේ පුතේ කාබන් කොපි. දැන් මේ යවන ඊමේල් එකේම පිටපතක් මේ යවන ඊමේල් එකේම පිටපතක් තව කාට හරි යවනව නම් අපිට පුළුවන් CC එකේ ටයිප් කරන්න. CC කියන්නේ කාබන් කොපි. එතකොට මේක විදියටම පිටපතක් තව කෙනෙකුට යනවා. මම CC උඩ ක්ලික් කරනවා. මම CC එකේ ටයිප් කරන ඇඩ්‍රස් එකක් CC එකේ ටයිප් කරනවා insaf හරි කවුරු හරි වල දෙනවා insaf ගේ ඇඩ්‍රස් එකක් කියලා දෙනවා මම ඒක ටයිප් කරනවා CC එකේ කොපි කරා මම CC එකේ ටයිප් කරනවා paste insaf ගේ ඇඩ්‍රස් එක ඊට පස්සේ මම CC එකේ තව ඇඩ්‍රස් එකක් ටයිප් කරන්නම් CC එකේම මම පොඩ්ඩක් मगे ईमेल टाइप करना है मट लेसी बलागा अलग इका बलागा बेरी उना मेकट मैं अभी मम ऐड ईमेल के लिए आना मम्मी ने मेक टाइप करना वा समीर ऐट मेसकोली दीप ईमेल मट मैं टाइप करना कॉपी करा මට මේව ඕපන් කරලා පෙන්නන්න පුළුවන් දැන් ඔයාලට මෙන්න අපේ ඊමේල් එක මම CC එකේ ටයිප් කරනතර මගේ තව ඇඩ්‍රස් එකක් sameer@ac.emrichmancollege.lk කියලා එකක් හරි දැන් ඊට පස්සේ පුතේ තව එකක් තියෙනවා BCC කියලා BCC BCC කියන්නේ blind carbon copy BCC කියන්නේ blind carbon copy blind කියන්නේ මේ අන්ධයි කියන එක ඒතර අනෙක් පැත්තට පේන්නේ නැති වෙන්න පිටපත් යවනවා නම් අපි භාවිතා කරන්නේ BCC එක BCC හරි අනෙක් අයට පේන්නේ නැති වෙන්න විද්‍යුත් තැපැල් ලිපි යවනවා නම් අපි පාවිච්චි කරන්නේ BCC එක එතකොට දැන් මෙහෙමයි හරියට දැන් උදාහරණයක් මම ඔයාලා හැමෝටම කියනවා ආයි පන්ති පටන් ගත්තම එන පළවෙනි දවසේ හැමෝම අරන් එන්න ඕන හැමෝම නේ මම හැමෝටම පෞද්ගලිකව කියන ඩොංගල් එකක් අරන් එන්න ඕන මම දානිෂ්ට කියනවා දානිෂ් ඔයා තමයි පන්තියේ හොඳම ළමයා ඩොංගල් එකක් අරන් එන්න කියලා. මම අමෝත්ත් කියනවා අමෝත් ඔයා තමයි පන්තියේ හොඳම ළමයා ඩොංගල් එකක් අරන් එන්න කියලා. ඉන්සාෆ්ට්ත් මම කියනවා ඉන්සාෆ් ඔයා තමයි පන්තියේ හොඳම ළමයා ඩොංගල් එකක් අරන් එන්න කියලා. මම මේක හැමෝටම ඇහෙන්න කිව්වොත් එහෙම දානිෂිතාවි මම ඕක ගෙනියන්න ඕනේ නැහැ මං ගෙනිච්ච නැති වුණාට අමෝද්දෝ කරන් එවි කියලා. නේ අමෝතිතාවි මම ඕක ගෙනියන්න ඕනේ නැහැ මං ගෙනාව නැති වුණාට ඉන්සාෆ් කරන් එවි කියන ඉන්සාෆ්ත් ඔහොමම හිතාවි. එතකොට වෙන්නේ අර ආඩියක් දෙනාක ඇඳහලිය වගේ නේ කවුරුවත් ඔක අරන් එන්නේ නැතුව ඉන්න එක. සම මම හැමෝටම හැමෝගෙම ඇඩ්‍රස් ටයිප් කරනවා BCC එකේ. ඔය කියපු හැමෝගෙම ඇඩ්‍රස් පොතේ මම ටයිප් කරන්නේ BCC වල. එතකොට BCC එකේදී Tamanට ඊමේල් එකක් ලැබුණම දානිෂ්ට පේන්නේ මට විතරයි මේ ඊමේල් එක ආවේ කියලා. හරිද දානිෂ්ට අනිත් අයගේ ඇඩ්‍රස්වත් ඊමේල් එකක් අනිත් අයට යවුව බවවත් පෙන්වන්නේ නැහැ. ඒතකොට දානිෂ් හිතනවා හරි මම තමයි හොඳම ළමයා පන්තියේ නේ ඒක නිසා මම ඩොංගල් එක අරන් යන්න ඕනේ කියලා. අමෝත් උනත් ඔහම හිතනවා. ඉන්සාෆ් උනත් එහෙමයි. මොකද හැමෝම හැමෝටම පේන්නේ
මට විතරයි මේ ඊමේල් එක ආවේ කියලා. හැබැයි මම එහෙම කිව්වට ළමයි 5 6 දෙනෙකුට ඔක යවනවා. නේ? එතකොට කවුරු හරි එක්කෙනෙක් හරි මේක අරන් එයි කියලා දන්න නිසා. හරි. ඒතර BCC එකේ අපි ඊමේල්ස් ටයිප් කරන්න පුතේ අනෙක් අයට දැනෙන්නේ නැති වෙන්න අපිට ලිපි යවන්න ඕන නම් අන්න අපි පාවිච්චි කරනවා BCC එක. අනෙක් අයට නොදැනෙන ලෙස ඊමේල්ස් යවන්න ඕන නම් අන්න භාවිතා කරන්නේ BCC එක. හරි මතක තියාගන්න ඕනේ. අනෙක් අයට දැනෙන්නේ නැති වෙන්න ඊමේල්ස් යවන්න අපි 2SA CC අයට දන්නෙත් නැහැ. 2SA CC අය දන්නෙත් නැහැ BCC එකේ ඉන්නේ කවුරුද කියලා. හරි එයාට දැනෙන්නේ නැති වෙන්න ඊමේල්ස් යවන්නේ BCC එක පාවිච්චි කරලා. ඒතරම් BCC එකේ ඇඩ්‍රස් ටිකක් ටයිප් කරන්නම්. BCC එකේ ඔතන මම BCC එකේ ටයිප් කරනවා. තවර මැසේජස් ආපු ඒවා තියෙනවා මම එකෙන් බලලා ටයිප් කරන්නම් ටිකක්. දැන් ඔයාලා තේරුම් ගන්න ඕනේ පුතේ 2 එකේ ඇඩ්‍රස් ටයිප් කරාම මොකක්ද වෙන්නේ? CC එකේ මොකක්ද වෙන්නේ? BCC එකේ මොකක්ද වෙන්නේ කියලා. ඕ ලෙවල් පේපර් එකේ මේක දීලා ප්‍රශ්නයක් අහනවා. ඒක ගොඩක් අවස්ථාවල අහලා තියෙනවා. වාර්ය භාග පේපර් නම් එහෙම ගොඩක් වෙලාවට අහනවා. ඕ ලෙවල් පේපර් එකේ එහෙම අහපු අවස්ථා තියෙනවා. ගොඩක් අවස්ථාවල. ඔතන මම අර මැසේජස් බලලා තව ඇඩ්‍රස් එකක් දැක් ටයිප් කරන්නම්. ඔන්න n හසාර එහෙම එකක් තියෙනවා මම ඒ ඇඩ්‍රස් එක කොපි කරගන්නම් මම මේක ටයිප් කරන්නේ BCC එකේ පේස්ට් කරා ඔන්න කවිජගේ ඇඩ්‍රස් එකක් තියෙනවා මම මේක ටයිප් කරන්නේ BCC එකේ ඔන්න හසින්දු ඇඩ්‍රස් එකක් තියෙනවා මම ඒක ටයිප් කරන්නේ BCC එකේ දැන් BCC එකේ ඇඩ්‍රස් තුනක් ටයිප් කරා මේ කාටවත් පෙන්න ගන්න බැරි වුණොත් මම මගේ ඇඩ්‍රස් එකකුත් තව ටයිප් කරනවා BCC එකේම මම ඇඩ්‍රස් එකක් කොපි කරගත්තා මම ඒක ටයිප් කරනවා මෙතන BCC එකේම මම පේස්ට් කරා හරි ওই විදියට දැන් පුතේ ඔන්න මම මේ පැත්තකින් මම ලියන්නම් මගේ ඇඩ්‍රස් එක ටයිප් කරපේ ඒකට අපිට බලා ගන්න ලේසි මේකෙදි මම නෝට් පෑඩ් එකක් ගන්නවා නෝට් පෑඩ් එකේ අපි ලියාගමු 2 වල ලියලා තියෙන 2 වල ටයිප් කරලා තියෙන්නේ දානිෂ් අමෝත් समीर हरी एचल सी सी वाली सी सी वाल इंसाफ मगे स्कूल समीर एसी की बीसीसी BCC के ने ब्लाइंड कार्बन कॉपी और ना एक ऐसी है ना वह हासार कॉविज हासिंदु और आईटी एडमिन ऐड करती है ना मम्मी करती है ना वाला टाइप करना नॉन ना सा तब हम सब्जेक्ट का टाइप करना पड़े सब्जेक्ट का वोड़ा पैदा कर सब देंगे आर्टिकल पेन तो क्या रहती है ना उड़ा मुझे सब्जेक्ट टैग टाइप करना सब्जेक्ट टैग आप टाइप करें मु आईसीटी पेपर की अलग निकाम अगर न बताए मेक आप टाइप करना नॉन है काउरुवारी आप अपे ईमेल का ओपन करला बाला नहीं अत्तर में यार सब्जेक्ट टैग बालना मात्रुकाव बालना मात्रुकाव ईमेल के पेन ना आवाज़ टपास से उतना मात्रुकाव बालो मेक ओपन करना नॉन है कब दिन अ නේ ග්‍රේඩ් 11 ICT පේපර් හරි ඕනම් මොනම ග්‍රේඩ් 11 කියලා ටයිප් කරා. ඊට පස්සේ මම ඇටැච්මන්ට් එකක් කරනවා. ඇටැච්මන්ට් එකක් කියන්නේ පුතේ අපිට පේපර් එක අමුණලා යවන්න පුළුවන්. මේ ෆයිල් කටුවක් තියෙන්නේ ඇටැච් ෆයිල්. මම ඇටැච් ෆයිල් වලට ගිහිල්ලා මම පේපර් එකක් දෙන්නම් මොනම එකක් හොයා ගන්නම්. පොඩි එකක් මම හොයා ගන්නෙ.
इंटरनेट अंड इमेल पीडीएफ इंटरनेट अंड इमेल पीडीएफ एक ओपन करना ओपन करा मैं अटैच होना एक किलो बाइट गाने उन्हें अटैच होना हर अटैच होना पास से पुते आप पुलवा දැන් अटैच වෙලා තියෙන ෆයිල් එක දැන් ඇඩ්‍රස් ටික තියෙනවා මෙන්න මෙතන මෙතන වුණා පුතේ දැන් ලොකු ෆයිල් එකක් නම් මේකෙන් යවා ගන්න බැරි නම් මෙතන ඩ්‍රයිව් එක තියෙනවා insert files using drive සාමාන්‍යයෙන් ඊමේල් එක ඇටච් කරන්න පුළුවන් MB25යි අපි ඒක කලින් කතා කරා ඒතර ඊට වඩා වැඩි ෆයිල් එකක් නම් drive එක use කරලා දාන්න පුළුවන් drive එක හරහා යවන්න පුළුවන් හරි ඊට පස්සේ පින්තූර එහෙම ඕනනම් මේක පුළුවන් අකුරු වලට වෙනස්කම් කරන්න පුළුවන් මෙතනින් formatting options වලින් දැන් මෙතන නෝ send send වලට කලින් ඕන නම් තියනවා schedule send දැන් රෑ 12ට නම් යවන්න ඕනි schedule send කෙනෙක් ක්ලික් කරා මෙන්න තේරුව වෙලාවක් දිනේ වෙලාව මෙතනින් තෝරන්න පුළුවන් මෙතනින් කැලෙන්ඩර් එකක් තියෙනවා දිනේ වෙලාව තෝරලා යවන්න පුළුවන් දැන් අපි එහෙම යවන්නේ නැහැ අපි නිකම්ම send කරනවා දැන් ඕන මම send කරනවා අර email address මම type කරපුවායි දැක්කනි ඒගොල්ලෝ බලන්න තම තමන්ගේ address ටික කොහෙද තියෙන්නේ කියලා අතර මෙන්න තියෙනේවා 2 එකේ තියෙනවා ඇඩ්‍රස් තුනක් මගේ සමීර කාර්යසම් කියලා එකක් තියෙනවා ඊට පස්සේ CC වල තියෙනවා ඇඩ්‍රස් දෙකක් CC කියන්නේ කාබන් කොපි කාබන් කොපි සාමාන්‍යයෙන් 2 එකේ යවන එකේම කොපි එකක් CC අයට ලැබෙනවා BCC බ්ලයින්ඩ් කාබන් කොපි අනෙක් අයට දැනෙන්නේ නැති වෙන්න ඊමේල්ස් යවන්න තමයි අපි BCC පාවිච්චි කරන්නේ අතර විභාගෙදී අහනවා පුතේ දැන් දානිෂ් දන්නවද ඉන්සාෆ්ට් ඊමේල් එක ලැබුණා කියලා. ওই ඇඩ්‍රස් එක ওই වගේ දීලා අහනවා. දානිෂ් දන්නවද ඉන්සාෆ්ට් ඊමේල් එක ලැබුණා කියලා. හසාර දන්නවද දානිෂ්ට් ඊමේල් එක ලැබුණා කියලා. අන්න ඒ වගේ තමයි ප්‍රශ්න අහන්නේ. හරි. ඒක නිසා මේක තේරුම් ගන්න ඕනේ. 2 එකේ ඉන්න හැමෝම දන්නවා 2 එකේ ඉන්න අනෙක් අයට ඊමේල්ස් ලැබුණා කියලා. 2 එකේ ඉන්න අය දන්නවා CC එකේ අයට ඊමේල්ස් ලැබුණා කියලා. හැබැයි 2 සහ CC අයට දැනෙන්නේ නැහැ BCC අයට ඊමේල්ස් ලැබුණා කියලා. ඒ කියන්නේ BCC අය දන්නෙත් නැහැ. ඒ කියන්නේ හසාර දන්නේ නැහැ කවිජට ඊමේල් එකක් ගියා කියලා. හසාර දන්නේ නැහැ හසින්දුට ඊමේල් එකක් ගියා කියලා. හසාර දන්නේ නැහැ IT ඇඩ්මින්ට ඊමේල් එකක් ගියා කියලා. ඒ වගේ. හරි. එතකොට මේකෙදි BCC එකේ අය අනෙක් අයට දැනෙන්නේ නැති වෙන තමයි ඊමේල්ස් යවන්නේ. BCC එකේදි blind carbon copy එක පැහැදිලි කරන්න තමයි මට ඕනේ ඇත්තටම දැන් අපි ඊමේල්ස් බලුවම මටම විතරක් පෙන්වන්නත් පුළුවන් මොකද හැම එකේම මගේ ඇඩ්‍රස් එකක් තියෙනවා දැන් මම send කරනවා send කරාට පස්සේ මෙන්න මෙතනින් ඕ මෙන්න මේ පල්ලෙයින් පෙන්නයි your message has been sent කියලා ආ මෙතන පල්ලෙයින් පෙන්නවා මෙන්න මෙතන පල්ලෙයින් පොඩ්ඩක් බලන්න message sent කියලා දැන් view message message එක ඔන්න view කරන්න පුළුවන් අපි send items වලට ගිහිල්ලා බලමු send items වලට ගිහිල්ලා බලමු message එක මෙන්න send වලට ගියාම මෙන්න message එකක් පෙන්නනවා මුලින්ම පෙන්නන දානිෂ් කායිප් ගේ address එක පෙන්නන්නේ ICT paper කියලා ඒක attachment එකකුත් තියෙනවා දැන් අර address type කරව හැම පුතාලටම email එක ඇවිල්ලා ඇති දැන් මම තමයි email එක යවුවේ මට email එක පෙන්නන විදිය බලමු මම යවුවේ අලුත්ම email එකකින් අලුත් මේකින් මෙන්න මට email එක පෙන්වන විදිය යවපු කෙනාට ඊමේල් එක පෙන්වන්නේ මෙන්න මෙහෙම. උතර ඇඩ්‍රස් ටික ඔක්කොම පෙන්වනවා මෙන්න බලන්න. ඇඩ්‍රස් ටික 2 danish kaif amod kbgp samira ඊට පස්සේ cc මේ පෙන්වන්නේ. insaf ay samira. તો 2 සහ cc අතර වෙනසක් තියෙනවද පුතේ? 2 සහ cc අතර වෙනසක් තියෙනවද? දැන් මේ ළමයින්ට ගෙදර ඉඳලා කතා කරන්න බැරි වෙලා එහෙම නැහැ නේ. එන්න වෙන්ද පන්තියට එහෙම ආවදින් කොච්චර කතා කර කර ඉන්නවද? කතාව නවත්තන්න කියලා බේරිල්ලක් නැහැ. කියන්න. නේ. දැන් යාළුවෝ එක කතා කළම නැහැ නේ කාලෙකින්. මට ඉඳන් කතා කරන්න බැරි වෙලාද මන්ද? වෙන්ද මේ පන්තිය ළමයි මීට වඩා කතා කරන. මම ප්‍රශ්නයක් ඇහුවා. නේ. උතරපතේ 2 එකේ මේ දානිෂ්, අමෝද්, සමීර, ඉන්සාෆ්, ආයි සමීර. උතරපතේ CC එකේ ආ මේ ගොඩේම පෙන්වන්නේ. මොකද 2 එකයි CC එකයි අතර වෙනසක් නැහැ. 2 එකේ යවන එකේ කොපි එකක් තමයි CC අයට ලැබෙන්නේ. කොපි එකක් කිව්වට ඒක ඔරිජිනල් එකද කොපි එකද කියලා වෙනසක් නැහැ කිසිම. හැබැයි BCC වෙනස්. මෙන්න BCC ආ මෙතනත් BCC ආ ඉන්නවා. හරි මේ BCC
एन हसार बीएससी कावीज बीएससी हसिंदु बीएससी आईटी एडमिन वही वाके पेन्ना बीएससी के एड्रेस ठीक है हरि एक तरह मागे पेन्ना ने विधि है ईमेल लेके इटा मतलब मैंने पेन्ना ना वां मैं मित्र नॉन आपने ओपन में नहीं हूँ हरि मित्र नॉन उन मो इनफो की लग बड़ा बालाना पुलवांग होना නෑ එතකොට පෙන්වන්න නැති ආපු එකනක් විතරයි මෙතන අපිට තියෙන මේ ඇටැච්මන්ට් එක ඒක ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් මෙන්න මේක හරහා පේපර් එකේ පුතේ අහනව සමහර ලාවට මේ ෆයිල් එකේ කැපැසිටි එක කොච්චරද කියලා එතකොට යා මේ විදිහට පෙන්වයි කැපැසිටි එක කොච්චර ධාරිතාවය මේ ෆයිල් එකේ ධාරිතාවය ඔය විදිහට පේපර් එකේ දෙනවා 437 KB මේ අපි ඒ උප ඇටැච්මන්ට් එකේ ඇමෙනු මෙහි ධාරිතාවය හාරසිය 37 KB කිලෝබයිට් 437යි මේ ඔයාලගේ ටියුට් එක මේ තියෙන්නේ හරි ඔය විදියට එතකොට මේ පෙන්වුවේ පුතේ ඊමේල් එක යවපු මට පෙන්වන විදිය යව්වේ අලුත්ම ඊමේල් එකෙන් හරි දානිෂ් ඉන්නවද දානිෂ්ට පුළුවන්ද පෙන්වන විදිය පෙන්වන්න දානිෂ් ඕපන් කරලා තියෙන්නේ दानिश ओपन करना है नहीं? ओपन करा सर। आप दानिश तो पहले ने दिया पहनना ना को? स्क्रीन शेयर करने पड़ो अंदर। मन देने दे होस्ट। दानिश। हाँ सर। मुकाब के लिए नमाइन ने मेकी। हरी हरी मामा कोस्ट एक आग दूँ ना हरी स्क्रीन शेयर करा आगे स्क्रीन के शेयर करा हरी दानिश को ईमेल लगा हरी दानिश अने अरे 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 ओम त्यान पुते अपने बालाने पुते वाले हम उटा पेन वाले दम में स्क्रीन का टू वे के पेन ना वा दानिश के एड्रेस ए अब मगे एड्रेस ऑफ कमिटी का सीसीए के एड्रेस ठीक है पेन नंबर दें दानिश का पेन नंबर तो बीसीसी एड्रेस ठीक है उते वाला बाला नंबर तो टर दानिश का टू साह सीसी पेन नंबर बीसीसी एड्रेस पेन नंबर तो बीसीसी एड्रेस पेन नंबर ने हर दर तो बीसीसी के आये काउंट किया ला टू ए के इन्हें कैसे पेन ने � 2 එකේ ඉන්න අයට පෙන්වනවද BCC කවුද කියලා පෙන්වන්නේ නැහැ 2 එකේ ඉන්න අයට BCC කවුද කියලා පෙන්වන්නේ නැහැ CC එකේ ඉන්නවනේ ඉන්සෆ් ඉන්සෆ්ට පුළුවන් ද ස්ක්‍රීන් එක ෂෙයා කරන්න ඉන්සෆ් දානිෂෝක මේව කරන්න ස්ක්‍රීන් ෂෙයා කරපේ නවත්තන්න හරි ඉන්සෆ්ට පුළුවන් ද ස්ක්‍රීන් එක ෂෙයා කරන්න ඉන්සෆ් ඉන්සෆ් කතා කරන්න පොඩ්ඩක් පුළුවන් සර් ඉන්සෆ් කියලාම දෙන්නේ අංකයකින් දෙන්නේ ඉන්සෆ් මයික් එක ඔන් කරන්නකෝ හරි PU 86 හරි 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 ඉන්සෆ් මයික් එක ඔන් කරලා ඉන්න පොඩ්ඩක් මයික් එක ඔන් කරලා හරි ඔයාම ඉන්න චුට්ටක් हरी इंसाफ देंगे शेयर कराने स्क्रीन का इंसाफ वायर दें पुलाव स्क्रीन की शेयर कराने पते ईमेल को ओपन करा अरे मैं मेतन अन हरि अरे දැන් බලන්න ඉන්සෆ් ට පෙන්වන්නේ ඉන්සෆ් පිනේ CC එකේ ඉන්සෆ් ට පෙන්වන්නේ 2 එකේ ඇඩ්‍රස් ටික සහ CC එකේ ඇඩ්‍රස් ටික එච්චරයි
එතකොට 2 එකේ ඇඩ්‍රස් ටයිප් කරත් පුතේ CC එකේ ඇඩ්‍රස් ටයිප් කරත් දෙකම එකයි 2 එකේ ඇඩ්‍රස් ටයිප් කරත් CC එකේ ඇඩ්‍රස් ටයිප් කරත් දෙකම එකයි හරි එතකොට 2 එකේ යට CC පෙන්නනවා CC එකේ යට 2 අය පෙන්නනවා හැබැයි CC එකේ යට BCC පෙන්නනවද පුතේ CC එකේ යට BCC පෙන්නනවද එහෙම පෙන්වන්නේ නැහැ මම අහලා මම උත්තර දෙන්නම් හරි 2 එකේ යටත් CC එකේ යටත් BCC ඇඩ්‍රස් පෙන්වන්නේ නැහැ හොඳට මතක තියාගන්න ඕනි දැන් අපේ පොතේ පුතේ මේක පැහැදිලි කරන්නේ 2 සහ CC අයට නොදැනෙන ලෙස දැනෙන්නේ නැති වෙන්න 2 සහ CC අයට නොදැනෙන ලෙස ඊමේල්ස් යවන්න තමයි BCC පාවිච්චි කරන්න කියලා හරි අපි ඒක ඊළඟටත් බලමු හරි පුතේ thank you stop කරමු හරි ඊට පස්සේ අපි ටයිප් කරා තව ඇඩ්‍රස් එකක් BCC එකේ කවිජ හෝ හසාරට පුළුවන් ද ස්ක්‍රීන් එක ෂෙයා කරන්න කවිජ හසාර හෝ හසින්දු කාටද පුළුවන් ආ කවිජට පුළුවන් අන කවිජට මං හොස්ට් දෙන්නම් කෝ හොස්ට් කවිජ ඊමේල් එක ඕපන් කරලා පෙන්වන්න හරි කවිජ හරි क्लिक करने वाले तो ना एड्रेस चिका उपको में पेन ना नहीं काविज काविज ने बीसीसी से क्या नहीं ना अन्नारी अन्ना अन्ना काविज के मेरे वाले पेन है वो नहीं काविज अब अरे मैं मैग्नीफाई का दाना करने बैठे नहीं अरे कमान नहीं कमान नहीं अरे अरे अन्ना हम तीन मुखारी सो अरे अरे वैडी वैडी हाँ अरे वही वाके ඔව් කවිජ දන්නවා 2 එකේ කාටද යවුවේ කියලා කවිජට CC පෙන්නනවද ඔව් කවිජ CC අය කවුද කියලා දන්නවා කවිජට BCC එකේ අනිත් අය පෙන්නනවද නෑ කවිජට පෙන්වන්නේ Tamanගේ ඇඩ්‍රස් එක විතරයි කවිජට පෙන්වන්නේ Tamanගේ ඇඩ්‍රස් එක විතරයි ඒතකොට BCC එකේ අපි ඊමේල්ස් ටයිප් කරන්නේ BCC එකේ ටයිප් කරන්නේ අනෙක් අයට දැනෙන්නේ නැති වෙන්න ඊමේල්ස් යවන්න. දැන් BCC එකේ ඉන්නේ කවිජ. කවිජ දන්නවා 2 එකේ ඉන්නේ කවුද? CC එකේ ඉන්නේ කවුද? හැබැයි කවිජ දන්නේ නැහැ BCC එකේ එයත් එක්ක ඉන්න අනෙක් අය කවුද කියලා. හරි. අතර පේපර් එකේදී අහවි. දානිෂ් දන්නවද කවිජට ඊමේල් එකක් යවුවා කියලා? දන්නවද? දානිෂ් දන්නවද කවිජට ඊමේල් එකක් යවුවා කියලා? දානිෂ් දන්නවද නෑ දානිෂ් දන්නේ නෑ ඉන්සාෆ් දන්නවද කවිජට ඊමේල් එකක් යවුවා කියලා ඉන්සාෆ් දන්නවද කවිජට ඊමේල් එකක් යවුවා කියලා නෑ ඉන්සාෆ් දන්නෙත් නෑ කවිජ දන්නවද දානිෂ්ට සහ ඉන්සාෆ්ට ඊමේල් යවුවා කියලා කවිජ දන්නවා BCC එකේ ඉන්න අනෙක් අයට හැරෙන්න හැමෝටම ඊමේල්ස් යවුවා කියලා කවිජ දන්නවා BCC එකේ ඉන්න අනෙක් අයට හැරෙන්න හැමෝටම ඊමේල්ස් යවුවා කියලා. ඒතර හොඳට මතක තියාගන්න ඕන පුතේ. 2 සහ CC අය දන්නේ නැහැ BCC එකේ අයට ඊමේල්ස් යවුවා කියලා. හරි කවිජ thank you. මම screen share කරා. හරි. ඒතර මතක තියාගන්න ඕන පුතේ. 2 සහ CC අය දන්නේ නැහැ BCC එකේ අයට ඊමේල්ස් යවුවා කියලා. BCC එකේ ඉන්න අනෙක් අය දන්නෙත් නෑ මම මගේ එකක් පෙන්වන්නම් ඊමේල් එක රයිටි ඇඩ්මින් කියලා තිබුණානේ මම ඉන්නේ එකේ BCC එකේ එක ලෝඩ් වෙන පොඩි වෙලාවක් ගත වෙනවා. හරි. අපි මම ස්ක්‍රීන් ෂෙයා කරන්න.
හරි මේ නෑ මේ යවපු එක තියෙන්නේ මම මේක තමයි ඒක තාම ලෝඩ් වෙනවා හරි මේකේ පොතේ දැන් මේකේ ඉන්නේ IT admin කෙනේ එයා දන්නේ BCS එකේ Tamanට විතරයි ඊමේල් එක ආවේ කියලා එයා දන්නේ නැහැ BCS එකේ ඉන්න කවිජටවත් හසිදුටවත් හසාරටවත් ඊමේල්ස් ආවා කියලා ඒ BCS එකේ ඉන්න හැමෝම දන්නේ Tamanට විතරයි ඊමේල්ස් ආවේ කියලා හැබැයි BCS එකේ ඉන්න අය දන්නවා 2 එකේ සහ මෙන්න ඊමේල් එක මම ඊමේල් එක ඕපන් කරනවා grade 11 ICT කියන ඊමේල් එක පොඩි වෙලාවක් ගත වෙනවා මේකේ හරි එතකොට BCC එකේ ඉන්න අය දන්නවා 2 සහ CC අයට ඊමේල්ස් ලැබුණා කියලා. එතකොට පුතේ ඔක හොඳට මතක තියාගන්න ඕනේ මේ කතාව. හරි මේක මම ඔයාලට මේ මේ ප්‍රායෝගිකව කරේ. පේපර් එකේදී ඔක අහනකොට සමහරට අපිට පටලැ වෙනවා. සමහරට මතක තියාගන්න BCC එකේ අය දන්නේ අනේ මම ඇඩ්‍රස් ටික පෙන්වන්නම්. මේන්නේ BCS එකේ ඉන්නේ දැන් IT admin විතරයි. කවිජගේ BCS එකේ හිටියේ කවිජ විතරයි. නේ? දැන් මම හිතන්නේ BCS එකෙන් ඊමේල් එක වල තියෙන්නේ මට විතරයි කියලා. හරිද? මම අර ඉස්සෙල්ලා කිව්වනේ පන්ති ඔයා තමයි හොඳම ළමයා කියලා මම ඊමේල් එක යවන්නේ BCS එකේ. අතන මම හිතනවා මම තමයි හොඳම ළමයා. කවිජ හිතනවා කවිජ තමයි හොඳම ළමයා. ඒ වගේ. මොකද BCS එක අපි පාවිච්චි කරන්න පුතේ අනෙක් අයට නොදැනෙන ලෙස ඊමේල්ස් යවන්න. හරි උතර හොඳට මතක තියාගන්න ඕනේ 2 සහ CC අය දන්නේ නැහැ කවුරුවත් කවුද BCC එකේ ඉන්නේ කියලා දැන් පේපර් එකේදී ආවි සමීර දන්නවද IT admin ට ඊමේල් එකක් යවුවා කියලා samira@ac ඒක දන්නවද IT admin ට ඊමේල් එකක් යවුවා කියලා දන්නවද ඒ පුතේ සමීර දන්නවද IT admin ට ඊමේල් එකක් යවුවා කියලා එහෙම දන්නේ නැහැ එහෙම දන්නේ නැහැ. ඔව්. ඒව මතක තියා ගන්න ඕනේ. දැන් මම අර නෝට්පෑඩ් එකේ ලිව්වා. මෙන්න මේ දේවල් ටික. මම ඉස්සෙල් නෝට්පෑඩ් එකේ ලිව්වේ දැන් සාමාන්‍ය අපිට පේපර් එකේදී ප්‍රශ්න අහන්නේ මේ නෝට්පෑඩ් එකක් වෙනවා. මේ වගේ ඇඩ්‍රස් ටිකක් දීලා. එතකොට අපෙන් අහනවා පුතේ මෙන්න මෙහෙම. දැන් හසාර දන්නවද හසිදුට ඊමේල් එකක් යවුවා කියලා. හසාර දන්නවද හසිදුට ඊමේල් යවුවා කියලා? දන්නවද නැද්ද? ආලෝමිනී හසාර දන්නවද හසිදුට ඊමේල් එකක් යවුවා කියලා හසාර දන්නවද එහෙම දන්නේ නැහැ හසාර දන්නවද ඉන්සාෆ්ට් ඊමේල් එකක් යවුවා කියලා හසාර දන්නවද ඉන්සාෆ්ට් ඊමේල් එකක් යවුවා කියලා ඔව් හසාර දන්නවා ඉන්සාෆ් දන්නවද හසාරට ඊමේල් එකක් යවුවා කියලා ඉන්සාෆ් දන්නේ නැහැ ඉන්සාෆ් දන්නේ සමීරට දානිෂ්ට අමෝත්ට ඊමේල් යවුවා කියලා විතරයි ඉන්සාෆ් දන්නේ. මොකද 2 සහ CC එකේ ඉන්න අයට BCC කවුරුවත් පෙන්වන්නේ නැහැ. හැබැයි BCC එකේ ඉන්න කෙනෙකුට 2 සහ CC අය පෙන්වනවා. අන්න ඒක මතක තියාගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් හැමදාම වගේ පන්තිවලදී මේක ප්‍රායෝගිකව කරලා පෙන්වනවා ළමයින්ට. ඒක මතක තියාගන්න ඕන නිසා. හරි පොතේ සම්පූර්ණ කොටසම දාලා නැහැ ඕකේ. ඒ කියන්නේ පොතේ පොඩි කොටසක් අඩුවෙන් තියෙන නෝට් එකෙත් දෙද්දී. බල ප්‍රායෝගිකව මේක මතක තියාගන්න ඕන හරියට. හරි දැන් මේ මේ ගිය අවුරුද්ද සහ මේ අවුරුද්ද තමයි පන්තිවලදී ඇත්තටම ප්‍රායෝගිකව හොඳට ඕක කරන්න පුළුවන්කම තිබුණේ. දැන් අද කරා වගේ අපි සාමාන්‍ය පන්ති කාමරේ හිටියනම් මේක කරන්න බෑ. මොකද ළමයි ෆෝන් එහෙම අරන් එන්නේ නැහැ. ෆෝන් අරන් ආවත් මට ෆෝන් එකක් පන්තිය උස්සලා පෙන්වුවට අනිත් ළමයින්ට පේන්නේ නැහැ. දැන් දානිෂ්, කවිජ තව කවුරු හරි නේ මේ පෙන්නුවනේ කාන්ට තමන්ගේ ඊමේල් එක පේන විදිය ඉන්සාෆ් නේ එතකොට දැන් ඔයාලට අවබෝධයක් ඇති මම හිතන්නේ 2CC සහ BCC කියන්නේ මොකක්ද කියලා පැටලුනොත් පැටලෙන්නේ පුතේ මේ පාඩමේ ඔන්න ඔය චුට්ට විතරයි 2CC BCC ගැන හරි ලියමු දැන් 2 කියන එක තන 2 කියන තන ලියමු ප්‍රශ්න මොනව හරි තියෙනව නම් ඔය Yahoo mail එකක් යවලා පෙන්නන්න පුළුවන් ඔය වගේ හැමෝටම යවන්න ඕනද
යාහූ එකේ මගේ යාහූ මේල් එකක් ඇති මම ගොඩක් එකක් නිකන් මේල් එකක් එවන්නම් මට මේ ඔය වගේ ඔක්කොම දැන් ආයි කරලා පෙන්වන්න ගියොත් අපේ වෙලාව ඔක්කොම ඉවර වෙනවා යාහූ එකෙන් මේල් එකක් යවනම නම් අර සාමාන්‍ය විදියමයි එවන මම මේක ක්ලික් කරා අලුත් ටැබ් එකක් දැක්කා www.yahoo කියන එකට ගියා yahoo.com ඔතන yahoo mail වලට ගියා login yahoo mail ගියා නම් වැඩිය හොඳයි මට හිතෙන්නේ දැන් මම ක්ලික් කරලා ඉවරයි මම login yahoo mail ක්ලික් කරා yahoo mail එකට ගියා මම මගේ mail එක කාලෙකින් ටයිප් කරෙත් නැහැ මතකත් නැහැ හරියට බලමු Yahoo එකේ අපේ නමින් මහදන්න පුළුවන් දැන් මට සමීර කාර්යවසම් කියන නමින් මහදන්න පුළුවන් Yahoo එකේ පාස්වර්ඩ් එක බලමු හරියයිද දන්නේ හරි ගියා වගේනේ හරි අනේ මේ Yahoo එක මේ Yahoo mail එකට එනවා mail හරි මේ තියෙන Yahoo mail එක මහ ගොඩක් එක එක mail සවිත් වෙනවා malicious app එහෙමත් ඇවිල්ලා තියෙනවා හරි මේකෙත් තියෙන compose අර වගේමයි compose කෙනෙකුට ක්ලික් කරා compose කෙනෙකුට ක්ලික් කරා මෙන්න ඒකේ තියෙන විදිය 2 මෙතන තියෙන අපේ cc සහ bcc අර වගේම මේ 2 cc 2 දැන් cc active නෑ දැන්ට ආන හරි දැන් 2 cc bcc subject ඉස්සල වගේමයි එනවනේ නේ ඔය විදිය 2 cc bcc subject CCBCC මෙන්න මෙහෙම තියෙන්නේ ගොඩක් වෙලාවට hide වෙලා කො ඔය වගේ උතර මෙතන තියෙන්නේ ක්ලික් කරලා ගන්න ඕන CCBCC හරි අර වයිදි මේ මේල් එක යවන එක කිසි වෙනසක් නැහැ Yahoo කියලා හැම එකේම ඔය වගේම තමයි හරිනේ දානිෂ් send මේ ෆයිල් කටුවක් තියෙන attachment එක මතක තියාගන්න ඕනේ attach files ඒ කියන්නේ අපි ෆයිල් එකක් මොනවාරි අමුණලා යවන්න attachment එකේ නැමිනුමක් නේ අමුණලා යවන්න හරි අපි tute එක ගැන බලමු දැන් හරි tute එකේ තියෙන අපතේ උඩ 2 කියලා එකක් දැන් මේ email එකක් යවන මේ කොටස මේ තියෙන්නේ අර 2 cc bcc කියලා. හරි 2 එකේ අපි ටයිප් කරමු 2 එකේ. 2 එකේ ටයිප් කරමු නේ 2 එකේ ලියන්න. 2 ගාව ලියන්න. මොකද 2 වලින් වෙන්නේ කියලා. ලියමු. ලිපි ලැබිය යුතු අයගේ ලියන්න. ලිපි ලැබිය යුතු අයගේ ලිපින ලිපි ලැබිය යුතු අයගේ ලිපින මෙහි ඇතුළත් කරයි ලිපි ලැබිය යුතු අයගේ ලිපින මෙහි ඇතුළත් කරයි හරි ඕනතරම් ලිපින ඇතුළත් කරන්න පුළුවන් පුතේ එකක් නෙවෙයි ආ 1000ක් 2000ක් වුණත් ලිපින ඇතුළත් කරන්න පුළුවන් ඊළඟට CC එතන ඉස්සරහෙන් ලියම් පුතේ carbon copy CC කියන්නේ කිස්තරහෙන් ලියන්න carbon copy carbon copy වරහ එතන වරහ නැතුව ලියලා ඒක ඊට පස්සේ ලියාගමු විද්‍යුත් තැපැල් ලිපියේ විද්‍යුත් තැපැල් ලිපියේ විද්‍යුත් තැපැල් ලිපියේ විද්‍යුත් තැපැල් ලිපියේ පිටපත් යැවිය යුතු විද්‍යුත් තැපැල් ලිපියේ පිටපත් යැවිය යුතු පිටපත් යැවිය යුතු අයගේ ලිපින විද්‍යුත් තැපැල් ලිපියේ පිටපත් යැවිය යුතු අයගේ ලිපින පිටපත් යැවිය යුතු අයගේ ලිපින මෙහි ඇතුළත් කරයි
පිටපත් යැවිය යුතු අයගේ ලිපින මෙහි ඇතුළත් කරයි. මෙහි ඇතුළත් කරයි. හරි ඊළඟට දෙන්නේ BCC කියලා පොතේ BCC එතන BCC ගාවින් ලියමු blind carbon copy BCC ගාවින් ලියමු blind carbon copy blind carbon copy blind carbon copy එතන ලියන්න පුතේ 2 සහ ලියන්න 2 සහ 2 සහ CC හි 2 සහ CC හි සඳහන් අයට 2 සහ CC හි සඳහන් අයට නොදැනෙන ලෙස 2 සහ CC හි සඳහන් අයට නොදැනෙන ලෙස ලිපි යැවීමට නොදැනෙන ලෙස ලිපි යැවීමට මෙය භාවිතා කරයි. මෙය භාවිතා කරයි. එතනටම ලියමු පොඩි පොඩියට ලියන්න ඉඩම දෙනම් පල්ලෙහාෙන් චුට්ටක් ලියන්න. මෙය භාවිතා කරයි. BCC සඳහන් BCC සඳහන් එක් අයෙකුට BCC සඳහන් එක් අයෙකුට BCC අනෙක් අය කවුරුන්ද යන්න BCC අනෙක් අය කවුරුන්ද යන්න දර්ශනය නොවේ. BCC අනෙක් අය කවුරුන්ද යන්න දර්ශනය නොවේ. එතනටම BCC හි ලිපිනය අයත් පුද්ගලයින්ට BCC හි ලිපිනය අයත් පුද්ගලයින්ට 2 සහ CC ලිපින 2 සහ CC ලිපින දර්ශනය වේ. 2 සහ CC ලිපින දර්ශනය වේ. හරි එච්චරයි. කියුව එක තේරුණාද පුතේ? ඒ කියන්නේ මම කියුවේ BCC කෙනෙකුට BCC එකේ ඉන්න අනෙක් අය පේන්නේ නැහැ. 2 සහ CC අයටත් BCC කවුරුවත් පේන්නේ නැහැ. හරිද? හැබැයි BCC කෙනෙකුට කෙනෙක් දන්නවා 2 සහ CC අය කවුද කියලා. හරිද? BCC කෙනෙක් දන්නවා 2 සහ CC අය කවුද කියලා. 2 සහ CC අය දන්නේ නැහැ BCC කවුද කියලා. ඔතන වෙනස්කම තියෙනවා. ඔය දේවල් පාවිච්චි කරලා ප්‍රශ්න අහනවා পেපර් එකේ. හරි. ඒතර BCC ගැන තමයි මතක තියාගන්න ඕනේ. අනෙක් අය සාමාන්‍යයි. 2 සහ CC සාමාන්‍යයි. හරි. සබ්ජෙක්ට් ගැන ලියමු පුතේ. يعني අපි ඊමේල් එකක් යවනවා නම් සබ්ජෙක්ට් එක නැතුව ඊමේල් එක යවන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි සබ්ජෙක්ට් එක දැම්මොත් තමයි ඊමේල් එක ලබන කෙනාට
ඊමේල් එක මේක දැන් දැන් පුතේ අර මම ඊමේල් එක ඕපන් කරාම අලුත යාහූ එක ගොඩක් කලකින් ඕපන් කරේ unread emails තිබුණා 508ක් මම මතකයි 508ක් 500 ගානක් තිබුණා 508ක්ද කොහෙද දැන් මම ඕක ඕපන් කළා ඔය 508 බලන්න බෑ මම මාතෘකා ටික බලන් යනවා මේක ඕන එකක්ද නැද්ද කියලා නේ උතර මාතෘකාව කියන එක පුතේ ගොඩක් වැදගත් ඔයා ඔයාගේ හොඳම යාළුවෙක් වුණත් ඊමේල් එකක් යවුවොතින් පස්සේ කාලෙක එයා ආයතනයේ ප්‍රධානියෙක් නම් එයා මාතෘකාව තමයි බලන්නේ උතර ඔයා ලියලා යවුවොත් ඔයාගේ නම මාතෘකාවත් එක්කම එයාට අද්දල් නම දැක්කම ඕපන් කරලා බලයි හා මේ මගේ හොඳම යාළුවා තමයි බල තියෙන්නේ කියලා ඒ වගේ එහෙම නැතුව කවුරුත් ඊමේල්ස් ඕපන් කරලා ඒක කියවලා ආ මේක ඕනද නැද්ද එහෙම බලන්නේ ඒක නිසා මාතෘකාව ඇතුළත් කිරීම ගොඩක් වැදගත් හැබැයි කවුරු හරි යනොත් නෑ මාතෘකාව නැතුව යවන්න පුළුවන් ඔව් යවන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ ඒක ඇතුළත් කිරීම වැදගත් ඒකයි හරි ලියමු සබ්ජෙක්ට් කියලා විද්‍යුත් තැපැල් ලිපිනයට අදාළ විද්‍යුත් තැපැල් ලිපිනයට අදාළ විද්‍යුත් තැපැල් ලිපිනයට අදාළ මාතෘකාව විද්‍යුත් තැපැල් ලිපින ලිපියට අදාළ හොඳ වැරදුනා ලිපියට අදාළ මාතෘකාව ලිපිනයට නෙවෙයි ලිපියට අදාළ මාතෘකාව මෙහි ඇතුළත් කරයි හරි ඒක ඇතුළත් කරන එක වැදගත් ඒක අත්‍යවශ්‍ය නැහැ ඒක වැදගත් ඇතුළත් කරන එක ඊළඟ ඇටැච්මන්ට් කියලා තියෙනවා පුතේ මම හරි ඉස්සෙල්ලා පෙන්නුවා ඇටැච්මන්ට් එකක් කියන්නේ ෆයිල් කටුවක් තමයි තියෙන්නේ පුතේ ඇටැච්මන්ට් එකේ සංකේතයට ඇටැච්මන්ට් එකේ ඔතන අපි ඇටැච්මන්ට් එකක් කරනවා නම් සාමාන්‍යයෙන් අපිට ඇටැච් කරන්න පුළුවන් MB කොච්චරද ඊමේල් එකදී අපිට ඇටැච් කරන්න පුළුවන් පුතේ MB 25යි හරිද ඊට වඩා වැඩිපුර ඇටැච් කරන්න ඕන නම් අපි drive එකට දාලා ඒක ඇටැච් කරනවා drive එකේ Google drive එකේ ඒක ඇටැච්මන්ට් එකක් යවන්න පුළුවන් එතකොට ඒකේ GB 15ක වුණත් යවන්න පුළුවන් drive එකේ තමයි තියෙන්නේ ඇත්තටම drive එකේ link එක තමයි යවන්නේ උතර අපේ drive එක එයාට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් Gmail වල වගේ නම් GB 25 හරි Yahoo වල නම් terabyte එකක් මතකද හරි ලියමු ඇටැච්මන්ට් ඇමෙනුම කියන්නේ කොයි කියන්නේ ලියන්න විද්‍යුත් තැපැල් ලිපිය සමග විද්‍යුත් තැපැල් ලිපිය සමග විද්‍යුත් තැපැල් ලිපිය සමග ඇමුණුමක් ලෙස වෙනත් ගොනුවක් හෝ ගොනු එකක් හරි ගොඩක් හරි වෙනත් ගොනුවක් හෝ ගොනු වෙනත් ගොනුවක් හෝ ගොනු සම්බන්ධ කළ හැකි වේ වෙනත් ගොනුවක් හෝ ගොනු සම්බන්ධ කළ හැකි වේ සම්බන්ධ කළ හැකි වේ ඊළඟ send send එතන ලියමු මෙය මත ක්ලික් කිරීමෙන් මෙය මත ක්ලික් කිරීමෙන් මෙය මත ක්ලික් කිරීමෙන් විද්‍යුත් තැපැල් ලිපිය මෙය මත ක්ලික් කිරීමෙන් විද්‍යුත් තැපැල් ලිපිය යවනු ලබයි විද්‍යුත් තැපැල් ලිපිය යවනු ලබයි හරි හරි බදේ දැන් මම හිතනවා පැහැදිලි ඇති කියලා මොකද ඔයාලා කතා කරන ප්‍රමාණය හරි මඩුයි මාත් එක්ක ඒක නිසා මට මේ ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැහැ ඇත්තරම මේ يعني මේක පුළුවන් ද වැඩිද කියලා මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා ඒතර 2cc bcc අතර වෙනස නැහැ මම මෙච්චරලා පැහැදිලි කරේ ලොකු කාලයක් ගත්තී
වැදගත් නිසා තමයි ලොකු කාලයක් ගත්තේ. මොකද ඒක තමයි පටලව ගන්න ඔයාලා. හරිද පුතේ? ඒක නිසා හොඳට ඒක මතක තියාගෙන ඉන්න ඕන. ඒ වගේම තමයි ඊමේල් එකකට පුතේ අපි සම්බන්ධ වුණාම අවසානයේදී කරන්න ඕන දෙයක් තමයි අපි ඊමේල් එකෙන් පුතේ ලොග් අවුට් වෙන්න ඕනි. මම සයින් අවුට් වෙන්න ඕනි. නේ? මොකද එහෙම නොවුනොත් වෙන්නේ දැන් සමහර ලාවට ඊමේල් එක යා ඔයාලා දැක්කත් දන්නේ නැහැ. මම ඉස්සෙල්ල ඊමේල් එකට ලොග් වුණාම එයා යව සේව් කරන්නද කියලා. මම දුන්නේ නෙවර් කියලා. සමහරට කවුරු හරි ළමයෙක් දකින්න ඇති. මම නෙවර් ඒ කියන්නේ කිසිදාක පා කියලා දුන්නා. දැන් මේ මගේ මේ ඊමේල්ස් එකෙන් බැලුවොත් පුතේ පොඩ්ඩක් බලන්න. මේ තියෙන ඊමේල් එකක් මම ආයි දැන් මේ ඊමේල්ස් දෙකකට ලොග් වෙලා ඉන්නේ. මම ඇඩ් කියන එකට යනවා තව ඊමේල් එකකට සයින් වෙන්න. ලෝඩ් වෙන පටන් නෑ මම. මේ තියෙන account එකකින් මම මේ මෙයා log වෙන්න හදන්නේ. මම ආයෙම පොඩ්ඩක් හරි. ඔන්න මේ වගේ දැන් පුතේ බලන්න මම email එකක් මම click කරනවා. දැන් නම් මෙයා පාස්වර්ඩ් එක මේ මට ටයිප් කරන්න කියලා ඇවිල්ලා තියෙනවා. මම ඉස්සෙල්ල පුතේ හැබැයි මම හැම වෙලාවෙම ඊමේල් එකට සම්බන්ධ වෙද්දී මම මෙතනින් නෙමෙයි මම මේ මට Google වලට ගිහිල්ලා කෙලින්ම එන්න පුළුවන් නම් හරි. දැන් මේ මේකේ වෙනස් ඉන්ටර්ෆේස් එකක් දෙන්නේ. හරි මෙන්න මේ වගේ. දැන්කොට මම පොඩක් Gmail වලට නිකන් යන්න. ඉස්සෙල්ලා තිබුණ ඉන්ටර්ෆේස් එක වෙනස් වෙලා ඔක්කොම ටික මං හිතන්නේ මේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සේව් කරගෙන හිටපු ඔක්කොම ටික එයා අයින් කරලා දාලා කැෂ් එකේ හැම තිබිච්ච ඔක්කොම ටික නැත්නම් පුතේ දැන් මම ඉස්සෙල්ලා ඔයාලා දකින්නේ නැති මම ඊමේල් ඇඩ්‍රස් එකක් මොනවා හරි ටයිප් කරගෙන යද්දී එයා ඇඩ්‍රස් එක පෙන්නවා පාස්වර්ඩ් එක පෙන්නවා මගේ ඊමේල් එකේ ඇඩ්‍රස් එක පෙන්නවා පාස්වර්ඩ් එක පෙන්නවා. එතකොට දැන් එහෙම ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එකයි ඔක්කොම තියෙන්නේ මම සයින් අවුට් වෙලා නැහැ ඊමේල් එකේ. එතකොට එහෙම සයින් අවුට් නොවි දැන් මගේම කම්පියුටර් එක නම් සයින් අවුට් නොවි තිබුණ ප්‍රශ්නයක් නැහැ. අපි කොහේ හරි ආයතනයකට ගිහිල්ලා උනේ යාළුවගේ කම්පියුටර් එකට ගිහිල්ලා සයින් අවුට් නොවුනොත් එතකොට අපේ ඊමේල් එකේ පාස්වර්ඩ් එකයි ගොඩක් වෙලාවට ඒකේ ගබඩා වෙලා තියෙයි. එතකොට එහෙම ගබඩා වෙලා තියෙනව නම් ඔයා ආවට පස්සේ ඔයාගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක යාළුවට පාවිච්චි කරන්න පුළුවන්. එතස අපි හොඳට මතක තියාගන්න ඕනේ අපි කොහෙද ඊමේල් එකට ලොග් වෙන්නේ අනිවාර්යෙන් සයින් අවුට් වෙන්න ඕනේ. නේන ලොග් අවුට් වෙන්න ඕනි. එහෙම නැත්නම් අපි පාස්වර්ඩ් එක සේව් කරගන්න දැවුව ගමන් නෙවර් කියලා දෙන්න ඕනි. ඒක සේව් කරන්න දෙන්න එපා මොන වෙලාවෙවත්. මොකද සේව් කරන්න දුන්න කියන්නේ අපේ කම්පියුටර් එකේ කුකීස් කියලා එම් ෆයිල්ස් හදා ගන්නවා. ඒවැ ඇතුලේ පාස්වර්ඩ් එක සේව් කරලා දෙනවා. තියා ගන්න. අපේ කම්පියුටර් එකේ ෆයිල් එක පාස්වර්ඩ් එක සේව් කරගන්නවා. උතර කවුරු හරි අන්තර්ජාලය හරහා සම්බන්ධ වුණොත් අපේ පරිගණකයට එයාට පුළුවන් යූසර් නේම් පාස්වර්ඩ් අරගෙන යන්න. අර කුකීස් කියන ෆයිල්ස් ටිකේ මේ ආරං යනවා. සස අපිට හානියක් වෙන්න පුළුවන්. ඒක නිසා මම මේ කියන්නේ. ඔයාගේ ගෙදරම කම්පියුටර් එක නම් ප්‍රශ්නයක් නැහැ. ඒත් ලොග් අවුට් වෙන්න පුළුවන් නම් වැඩිය හොඳයි. එහෙම නැත්නම් විශේෂයෙන් වෙන තැනක නම් ඔයා සම්බන්ධ වෙන්නේ අනිවාර්යෙන් සයින් අවුට් වෙන්න. එහෙම නැත්නම් ඔයාගේ ඊමේල් එක සමහරවිට ඔයාගේ Facebook account වෙන වෙන අය පාවිච්චි කරાવી. ඒක ලොකු ගැටලුවක් වෙයි. හරි ඒක නිසා සයින් අවුට් වෙන නැ ලොග් අවුට් වෙන හැමතිස්සෙම account වලින් මතක තියා ගන්න ඕනේ. හරි අපි ওই ඊමේල්ස් ගැන ඔච්චරයි කතා කරන්නේ. ඊපස්සේ පුතේ අපි කතා කරන්න තියෙනවා සමාජ ජාල, ඒ වගේම ෂණික පණිවිඩ. දැන් ෂණික පණිවිඩ යවීම ගැන ඔයාලා හොඳටම දන්නවා. මේ instant messages, instant noodles ඉතින් ඒ වගේ තමයි ගා ෂණික පණිවිඩ. නේ? කෙටි පණිවිඩ කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකු කිහිප දෙනෙකු අතරේ
කැටි පණිවිඩයව මාරු කර ගන්න පුළුවන්. නේ පුද්ගලයන් දෙදෙනෙකු හෝ කීප දෙනෙකු අතරේ අපිට හරි පහසුවෙන් කැටි පණිවිඩයව මාරු කර ගන්න පුළුවන්. ඔතන එහෙම මෘදුකාංග මම අද කාලේ ඔයාලට කියන්න ඕනේ නැහැ. ඔයාල ඕන තරම් දන්නවා. එහෙම මෘදුකාංග මොනවද කියලා. මොනවද එහෙම මෘදුකාංග තියෙන්නේ? කැටි අද පණිවිඩන නම් Tamange අදහස් වමාරු කර ගන්න. මොනවද තියෙන මෘදුකාංග? टेलीग्राम ओ मन देख मे पंते मगे फोन नंबर टेलीग्राम लोक संबंध व्हाट्सएप इमो वाइबर एक सामान्य व्हाट्सएप ग्रूप तीन पड़वा अभी सल वाल फ्री व्हाट्सएप ग्रूप तीन पड़वा इन पड़वा दसीय पना प्रमाण तुमसी दसीय पना हता समय सामान्य दलवाशन दसीय पना टेलीग्राम ग्रूप मम्मी जीत टेलीग्राम ग्रूप कविजहर उत्तर टेलीग्राम ग्रूप लक्ष देखा लिमिट आती है टेलीग्राम ग्रूप लक्ष देखा इन बोलो ग्रूप मार लोक प्रमाण टेलीग्राम व्हाट्सएप साली वर्ल्ट अनलिमिटेड करना टेलीग्राम ग्रूप लक्ष देखा लिमिटनवा दरमे ओन गाना लक्ष देखा बहन नहीं हरि तर मे मम की अब विशाल पेरसा पोदी कमे अदहसा तुरतर क्षणिक पानी विड कटी पानी विड दी पानी टाइप करना अब यहाँ पे तेना पानी टाइप करना पेन टाइप इन बैठना वीडियो एग्जाम गूगल टेलीग्राम मे पार बगलियन पाड़ी पाड़ी वोट करोग्राम टेलीग्राम पावचल हरि मम्मी क्षणिक पानी कथाकर वीडियो कॉन्फ्रेंस वीडियो कॉन्फ्रेंस कथाकना विषय दथाकरण वीडियो कॉन्फ्रेंस उतरा वीडियो कॉन्फ्रेंस वीडियो कॉन्फ्रेंस कथाकर अभी दवा वीडियो कॉन्फ्रेंस कर वीडियो कॉन्फ्रेंस कर मे वीडियो सामूल वीडियो सामंत्रण अत्यावश्य देवाय मनोद अत्यावश्य देवा वीडियो कॉन्फ्रेंस कर अब अत्यावश्य देवाय मनोदे अब ओमनावन देवा अंतर्जाल 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 संबंधता मनोवारी सॉफ्टवेयर सन्निवेदन मृदुकांगेदन मृदुकांग अंतर्जाल संबंधता मटेवादी लमायना पुंची लमाय विकार करवाग्ने विशेष मई टी कमाई समार लावटना
දැන් අපි ඔය වැඩි හිටියෝන් කියන්නේ ටීචර්ස්ලගේ පන්ති කර සම්බන්ධ සමහරට ඔන් කරාම ඔෆ් කරගන්න. يعني අවබෝධයක් නැහැ සමහරට. දැන් ICT කියන්නේ දැන් ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා. මෙතන කවුරුත් ළමෙක් මයික් එක ඔන් කරගෙන ගෙදර කතා අපිට ඇහෙන්න සලස්වන්නේ නැහැ නේ. නේ? ඔන් කරා එයා කතා කරා නම් ආයි ඔෆ් කරගත්තා. ඒ වගේ. ඒතර මේ මම කිය අපිට සාමාන්‍ය හොඳ අවබෝධයක් තියෙනවා මෙතන ඉන්න ළමයින්ට විශේෂයෙන්ම ICT කරන ළමයි විදියට. ඒතර කිසි ගැටලුවකින් තොරව අපිට මෙහෙම එකක් පන්තියක් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම දැන් ස්කෝලේ වෙනද අපි ක්ලාස් කරනකොටත් ඒත් එමය ගොඩක් ළමයි හොඳ අවබෝධයෙන් කටයුතු කරනවා. ඒතර අපිට කිසි ගැටලුවක් නැහැ. ඒතර වීඩියෝ කන්ෆරන්ස් එකක් කරද්දි එහෙමයි. මේ හැමෝම මයික් ඔන් කරගෙන හිටියොත් ගැටලුවක් මතුවෙනවා. Taman කතා කරා ආයි මයික් එක ඔෆ් කරගත්. ඒ වගේ. ඒතර අපිට හරි පහසු වෙන්නේ වීඩියෝ කන්ෆරන්ස් පුද්ගලයන් දෙදෙනෙකු කීප දෙනෙකු අතරේ අදහස් තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව තියෙනවා. වීඩියෝ සම්මන්ත්‍රණ. ඒතර අපි කතා කරා ශනික පණිවිඩ. ඒ වගේම වීඩියෝ සම්මන්ත්‍රණ. ඊට පස්සේ එන සමාජ ජාල. දැන් ඔයාලා සමාජ ජාල වල ඉන්නවනේ නේ. ඔයාලා සමාජ ජාල වල නැතත් මම දැකලා තියෙනවා ඔයාලා අම්මලා තාත්තලගේ සමාජ ජාල භාවිතා කරනවා. භාවිතා කරනවනේ. දැන් ඔය සමාජ ජාල මොකටද භාවිතා කරන්නේ? සමාජ ජාල මොකටද භාවිතා කරන්නේ? ඔව් හොඳට සිග්නල් තියෙනත් ඕන හරි ඉස්සෙල්ලේවට. ඉතින් අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙනවනම් ඉතින් අපි හොඳට සිග්නල් තියෙනවා කියලා සලකනවා. සමාජ ජාල පොතේ මොකටද භාවිතා කරන්නේ? කවර සාමාන්‍ය ජීවිතය ගැන හිතලා කියන්නකෝ. මොනවද ඒකෙන් කරන්නේ? සමාජ ජාලවල සාමාන්‍යයෙන් කරන්නේ අපේ දිනදා ජීවිතයේ ක්‍රියාකාරකම් අපිට අනෙක් අය එක්ක ඔව් උපදූප වෙන්නත් පුළුවන්. තව කෙනෙකුගේ උපදූප බලන්නත් පුළුවන්. ඒක හරි. නේ? ඒගොල්ලෝ කොහෙද ට්‍රිප් එක ගියේ? ඒගොල්ලෝ කෑවේ මොනවද කියන්නේ? හැම එකම දානවනේ සමහර අය. මොනවා හරි කෑවනම් ඒකත් දාන්න. කොහේ හරි ගියාම යන ගමන් කියලා දානවා. දැන් මෙහෙ ඉන්නවා කියලා දානවා. දැන් අපි එන්න හදනවා කියලා දානවනේ. ඒවත්. උතර මේ අපිට ඒ ඔක්කොම විස්තර බලා ගන්න පුළුවන්. හරි පාළුවට ඒක හොඳ නැන්න නිකන් අපේ කාලය කාදාමන එක තමයි අපෙන් වෙන්නේ. හරි කොහමාරි අපිට පුළුවන් අපේ පෞද්ගලික විස්තර අපේ අහලුවේ ඇලියෝ හිත මිත්‍රාදීන් එක්ක හුවමාරු කරගන්න. උතර ඔයා සමහරලාට දැන් මේ දවස්වල ගොඩක් කාලෙකින් ඔව් වැඩිපුරම එහෙම තමයි. දැන් චීනේ වගේ චීනේ එහෙම Facebook එහෙම නැහැ. නේ? ඒ රටවල ලබතේ එහෙම භාවිතා දැන් අපේ රටේ වැළුවත් එහෙම ගොඩක් අය ඒ සමාජ ජාල එක්ක නිකරුණේ කාලය ගත කරන්න. අපරාධේ වැඩ කරන්න නම් Tamanට මේ තමන්ට මොනවා හරි දෙයක් කරගන්න තියෙන කාලෙ. මේක තමන්ගේ ඕ තත්ත්වය පෙන්වන්නනේ. එක එක දේවල් දානවා. හොටෙල් එකකට ගියොත් හරි මගේ වැ සමාජ ජාල තියෙන්නෙම තමන්ගේ පෞද්ගලික දේවල් වීඩියෝස් හරි තොරතුරු හොමාරු කරගන්න තමයි. ඒක දාන එක නොදාන එකකින් තම තමන්ගේ දේක්. අපිට යාගේ තත්ත්වය බලා ගන්න පුළුවන් නේ. එයා දාන දේවල් එක්ක දැන්. මම දැක්කා මේ අදාර ඉරේ මොකක් හරි පෙන්වනනේ නේ. ඒකත් දැන් Facebook දාලා තිනකොට මම දැක්කේ තව සර් කෙනෙක් දාලා තිනවා අපිටත් පේන්නේ ඔය ඊරම තමයි කියලා. මේ ෆොටෝස් ගාලා දාන්න ඕනේ නැහැ කියලා. ඒ වගේ දැන්. ඒක තමන්ගේ අදහස අනුව මම කෙනෙක් එකට දාන දේවල් නැති දේවල් තීරණය කරනවා සමාජ ජාලයක් පරිහරණය කරද්දී පොතේ සමාජ ජාලේ ලොකු පිරිසක් ඉන්නවනේ. උතර ඔයා සාමාන්‍ය ජීවිතයේ දැනුම තේරුම් ගන්න ඕනේ. සමහරට ඔයා දේවල් ඇති අම්මා තාත්තට විතරක් කියන. සමහර දේවල් තියෙනවා යාළුවන්ට හොඳම යාළුවට කියන. සමහර දේවල් හැමෝටම වගේ කියනවා. අතොර අන්න ඒක තේරුම්ම නම් සමාජ ජාලයට දේවල් දාන්න ඕනේ. ඔය අම්මා තාත්තට විතරක් කියන දේක් සමාජ ජාලයක දැම්මොත් එහෙම මුළු රටේම වගේ මිනිස්සු දැනගන්නවා. ඒ යාළුවන්ට විතරක් කියන දේක් සමාජ ජාලය දැනගත් දැම්මොත් ගොඩාක් විශාල පිරිසක් දැක ගන්නවා. නේ? ඔයා කාටවත් නොකියන දේවල් සමාජ ජාලවල දැම්මොත් ලොකු පිරිසක් දැනගන්න. ඒතර සාමාන්‍ය දැනීම පාවිච්චි කරන්න වෙනවා. මේක මම කාටද කියන්න ඕනේ? සමාජ ජාලේ දානවා කියලා කියන්නේ තමන්ගේ පෞද්ගලිකත්වයට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒක දිහා බැලුවට පස්සේ තමන්ගේ ගිනුම බැලුවට පස්සේ. ඒ සමේ අර කොමන් සෙන්ස් එක සාමාන්‍ය ජීවිතයේ තියෙන අවබෝධය මේ සමාජ ජාල පරිහරණයේදී භාවිතා කරන්න වෙනවා. කොහොම නමුත් සමාජ ජාල අපි භාවිතා කරන්නේ නම් අපේ පෞද්ගලික තොරතුරු අදහස් යාළුවන් ඥාතිත මිත්‍රාදීන් එක්ක හුවමාරු කර ගැනීම සඳහා නිර්මාණය කළා තියෙන්නේ මෙහෙමයි. හරි. අපි පොඩක් ටියුට් එක බලමු. අද ටියුට් එකේ තියෙන ශනික පණිවිඩ ගැන පුතේ මේ අන්තර්ජාලය හරහා දෙදෙනෙක් එහෙම නැත්නම් කීප දෙනෙකු අතර අපිට දෙදෙනෙක් අතර විතරක් නෙවෙයි අදහස් කෙටි පණිවිඩ හුවමාරු කර ගැනීම තමයි ශනික පණිවිඩ කියලා කියන්නේ.
මේ ක්ෂණික පණිවිඩය යවන්න පුළුවන් මෘදුකාංග තියෙනවා. හරි මෙතන ටෙලිග්‍රෑම් මෙහෙම නැහැ. ඊට පස්සේ වීඩියෝ සම්මන්ත්‍රණ. වීඩියෝ සම්මන්ත්‍රණයක් කියලා කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකු හෝ කීප දෙනෙක් වැඩි පිරිසක් අතර ශ්‍රව්‍ය දෘශ්‍ය කියන ආකාර දෙකෙන්ම කටහඬ පින්තූර කියන ඔක්කොම යවන්න පුළුවන්. නේ? කියන්නේ අපිට පේනවා ඇහෙනවා ඔක්කොම. ශ්‍රව්‍ය දෘශ්‍ය ආකාර දෙකෙන්ම දත්ත සම්ප්‍රේෂණය කරමින් සංවාද පැවැත්වීම තමයි වීඩියෝ සම්මන්ත්‍රණයක් කියලා කියන්නේ. ඔතන අපි එතනින් ලියමු පුතේ වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා සපුරා ලිය යුතු අවශ්‍යතා හතරක් කිව්වා. වීඩියෝ සම්මන්ත්‍රණයකට ඕන අවශ්‍යතා හතරක්. ඒ අවශ්‍යතා හතර ලියමු දැන්. මොනවාද අවශ්‍යතා හතර? පරිගණකයක්, වෙබ් කැමරාවක්, සන්නිවේදන මෘදුකාංගයක්, අන්තර්ජාල සම්බන්ධතාවයක්. පරිගණකයක්, වෙබ් කැමරාවක්, සන්නිවේදන මෘදුකාංගයක්, අන්තර්ජාල සම්බන්ධතාවයක්. හරි ඊට පස්සේ අපිට සමාජ ජාල කියන්නේ අර සාමාන්‍ය ජීවිතයේ අපි සමාජ කියන්නේ අන්තර්ජාලය හරහා සම්බන්ධතා පවත්වාගෙන යන ක්‍රමයක් නේද? පෞද්ගලික තොරතුරු, ඡායාරූප, වීඩියෝ එහෙම හුවමාරු කරගන්නේ මේ සමාජ ජාල හරහා. මේ පෞද්ගලික ජීවිතයේ සිද්ධ වෙන දේවල් හුවමාරු කරගන්න තමයි සමාජ ජාල නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි ඒකෙදී Taman හොඳ අවබෝධයකින් යුතුව සමාජ ජාල භාවිතා කිරීමට වගබලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි පුතේ ලබන් සතියේ කතා කරනවා වලාකුළු පරිගණක සංකල්පය කියලා එකක්. ඒතර වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවන් තුනක්. ඒකේ වාසිය වාසි කතා කරාම අපේ පාඩම ඉවරයි. හරි. අපි මේ ඉවර කරන්නේ එතකොට හතරවෙනි sorry තුන්වෙනි පාඩම. තුන්වෙනි පාඩම ඉතා ඉක්මනින් ඉවරයි. කෙටි පාඩමක් තියෙන්නේ. එතකොට අපිට තව පාඩම් තුනයි තියෙන්නේ. ඒ පාඩම් තුනට අපිට මාස 6ක කාලයක් තියෙනවා. මගින් මාස 6ම පාඩම් තුන ඉවර කරන්නව නෙවෙයි. මාස 4කින් වගේ පාඩම් තුන ඉවරයි. හරි. මාස 4කින් වගේ. එතකොට අපිට තව මාස 1කමාරක් දෙකක්ම දැන් ඔයාලට විභාගේ තියෙන පෙබරවාරිනේ. පෙබරවාරි තියෙන. දැන් මේ මොන මාසද? ජූලි, ඊට පස්සේ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි. මාස 6යි පෙබරවාරි 21 විභාගේ තියෙන්නේ. කාලයක් තියෙනවා අපිට. එනේ වෙනදට වඩා වෙනද ළමයින්ට වඩා අපිට වැඩි කාලයක් තියෙනවා වැඩ කටයුතු කරන්න. සාරාට හොඳ සාමාර්ථයක් ගන්න පුළුවන්. ඔව් පේපර් අපි ගන්නවා පුතේ. දැන් දැන් අපි හතරවෙනි පාඩම අවසාන වෙද්දී නම් මම පේපර් එකක් දෙනවා. හැම සති 3කට විතර වතාවක් පේපර් එකක් දෙනවා. print එකක් දෙන්නම් මම ඒ ආයතන වලින් තියන්නම්. නැත්නම් ඔයාට දාන්නම් PDF එකක් print out එකක් ගන්න. උතර අපි පේපර් එකක් කරනවා. මොකද අපිට කාලය තියෙනවා. කොහමද ගිය අවුරුද්දේ ළමයින්ටත් මෙච්චර කාලක් දැන් අවුරුදු 10ක් මම ටීචින් කරනවා. ඒ 10ෙම වැඩිපුරම papers කරේ ගිය අවුරුද්දේ ළමයින්ට මෙච්චර කාලයකට. දැන් ඒගොල්ලන්ගේ result එයි. එතකොට ඔයාලා බලන්න පුළුවන්. ඔයාලටත් එහෙමයි. මෙච්චර කාලයකට වැඩිපුරම papers කරන්න පුළුවන් ඉන්නේ ඊට පස්සේ ඔයාලට. මොකද මේ අපිට ලොකු කාල සීමාවක් දැන් ලැබෙනවා. ඒක අපිට දැන් ඔයා හොඳට මහන්සි වෙන්න. ඔයාලා හොඳට මහන්සි වෙන්න. මාස 6 මාරක් දෙන ලොකු කාලයක් කියලා හිතන්න එපා ඒක. ඉක්මනට ওই කාලේ ගත වෙයි. ඔයාට මේ ටිකේ මහන්සි වුණොත් මෙතන ඉන්න ඕන ළමයෙකුට ඒ නවයක් ගන්න පුළුවන්. මේ පොඩි කාල සීමාවේ මහන්සි වුණා. හරිද? කිසි ගැටලුවකින් තොරව ඒ නවයක් ගන්න පුළුවන් මේ කාල සීමාව විතරක් මහන්සි වුණා. දැන් අපිටම ඔයා මුකුත් පාඩම් කරලා නැතත්. සස දැන් පාඩම් කරන්න ඕන හැබැයි. තව කල්ද දා ඉන්න එපා මේක. මාස 6ක් නේ තියෙන්නේ. ඒක නිසා දැන් පාඩම් කරන්න. ඒතර මාස 6ක් කියන අපිට දවස් 180ක් විතර. උතර එක විෂයකට ඉන්නේ දවස් 20ක්. නේ? එක විෂයකට දවස් 20යි තියෙන්නේ. දවස් 20ක් කියන්නේ මහා ලොකු කාලයක් නෙවෙයි. එක විෂයකට. හරි ඒක නිසා පාඩම් කරන්න. දැන්